එන හැමෝටම සුබ වාප්‍රියක් ප්‍රාර්ථනා කරනවා පොදේ ඔනදත් අපි ඔයාලත් එක්ක එකතු වෙනවා ඔව් තවත් තියරි ක්ලාස් එකකින් අද අපි 11 අවසරේ අගෝස්තු මාසේ තියරි පාඩම කතා කරන ආරම්භක දවස අපි ඊයේ තමයි අලුත් පාඩම් පටන් ගන්න නියමිතව තිබුණ අපිට ඊයේ විදුලි විසන්දවීම නිසා අපිට ක්ලාස් එක කරගන්න බැරි වුණා පොතේ නේද අපිට ක්ලාස් එක අපිට මගහැරලා ගියා ඒ නිසා අද තමයි අපිට අගෝස්තු මාසේ තියරි පාඩම පළවෙනි වතාවට කතා කරන්න වෙන්නේ ඔබට මම කිව්වට යුට් එක අරගන්න කියලා රයිට් ඒ වගේ මම ඉස්සෙල්ලම කියන්න ඕනි ඔයාලගේ සිතියම් පොතේ ඔයාලගේ අගෝස්තු මාසේ සිතියම් පොතේ ඔයාලා බලන්න පුතේ පළවෙනි සතියේ ලංකා සිතියම් චුට්ටක් පෙරලා ගන්න පළවෙනි සතියේ ලංකා සිතියම් චුට්ටක් පෙරලා ගන්නකෝ මේ පළවෙනි සතියේ ලංකා සිතියම පෙරලාගෙන ඔබ ලකුණු කරලා ඇති ඌරා තොට අලි මංකඩ අලකොළ වැව බලංගොඩ නෙක්ස්ට් වන සමනල වැව මාක් කරලා තියෙනවා මාතලේ පුත්තලම කොළඹ කසා තොට බලන්න කසා ප්‍රජුට්ටා කසා තොට බැලුවද කසා තොට කියලා කියන්නේ පුතේ මහවැලි ගඟෙන් ඒ කාලේ මිනිස්සු එගොඩ මෙගොඩ වෙන්න භාවිතා කරපු තොටු පොළක් මහවැලි ගඟෙන් ඒ කාලේ ජනතාව එගොඩ මෙගොඩ වෙන්න භාවිතා කරපු තොටු පොළක් තමයි කසා තොට කියලා කියන්නේ කසා තොට තොට කියන්නේ පුතේ තොටු පොළ කියන එකනේ මේ කසා තොට කියන තොටු පොළට මේ ස්ථානයට අතීත කාලේ භාවිතා කරපු නමක් තිබුණා ඒ නම ඔබට අහලා ඇති ඔබ දන්නවා ඇති කසා තොටට කියන අතීත නම කියන්න හසිත පුළුවන් නම් කසා තොට මොකද්ද කසා තොට කියන ස්ථානයට අතීත කාලේ භාවිතා කරපු නම කසා තොටට ඒ කාලේ කිව්වා කච්ච කිත්ත කච්ච තිත්ත වරහන්සල යාගන් කසා තොට එහෙම නැත්නම් කච්ච තිත්ත කසා තොට එහෙම නැත්නම් කච්ච තිත්ත සාමාන්‍යයෙන් අපි තොටුපලක් සිටියමක ලකුණු කරා තොටුපලක් අපි පෙන්නන්නේ ගඟහරහා මේ විදියට ඉරි කෑලි දෙකක් ගහලා ඔබට මම දාලා තේ මාක් කළ සිටියම ගඟහරහා ඉරි කෑලි දෙකක් ගහලා තමයි තොටුපලක් වගේ ස්ථානයක් නිරූපණය කරා කසා තොට කච්ච තිත්ත හර නේද ඊළඟට පාහියන් ලෙන මහනුවර මිනිපෙ යමුණ කොත්මලේ ජලාශය ඔන්න ඔබට ෆස්ට් ටයිම් මුණ ගැහෙනවා පළවෙනි වතාවට තමයි සිතියමක හමු වෙන්නේ මේ කොත්මලේ ජලාශය දැන් ඔය 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 බලනකො ලංකා සිතියම දිහා ඔය ලංකා සිතියමේ වැව් ගොඩක් තියනානේ ඔය ගිය අවුරුද්දේ ඔබේ අයියලා අක්කලාට ආපු සාමාන්‍ය පෙළ විභාගයට ආපු ලංකා සිතියම ඔය ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට එන්නේ ඔන්න ඔය 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 ලංකා සිතියම එතකොට ඕකේ තියෙනවා ලකුණු කරන්න ඇවිල්ලා කොත්මලේ ජලාශය දැන් ඔබ කොත්මලේ ජලාශය ලකුණු කරාද කොත්මලේ ජලාශය ලකුණු කරාද පුතේ කො කියන් කොත්මලේ ලකුණු කරා නේද රයිට් කොත්මලේ ජලාශය හදන්නේ ඔව් සර් ඔව් කොත්මලේ ජලාශය හදන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පළමු අදියරෙන්ද දෙවන අදියරෙන්ද දෙවන අදියරේ මේ පුතේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමේ දෙවන අදියරේ ඉදි කරපු ජලාශයක් තමයි කොත්මලේ ජලාශය කියලා කියන්නේ කොත්මලේ වික්ටෝරියා රන්දෙනිගල මාදුරුවය ජලාශේ ඔය ඔක්කොම දෙවන අදියරේදී හදපු ජලාශ මම ඔබට ඉගෙනුවා මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමේ පළමු අදියරේදී ඉදි කරන්නේ එක ජලාශයක් විතරයි මතකද මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමේ පළමු අදියරේදී ඉදි කරපු එකමක ජලාශය කුමක්ද? පුළුවන් නම් උත්තරේ කියන්න. බෝවතැන්න ජලාශය. ඔව්. බෝවතැන්න ජලාශය. නේ පුතේ. මොකක්ද ඒකට කියන්නේ? බෝවතැන්න ජලාශය. මේකේ බෝවතැන්න ජලාශය නැහැ. හැබැයි බෝවතැන්න ජලාශය නොතිබුණාට මේකේ මාතලේ ලකුණු කරලා තියෙනවානේ. මාතලේ තමයි බෝවතැන්න ජලාශය තියෙන්නේ. මාතලේ බෝවතැන්න ජලාශය තියෙන්නේ. රයිට්. කොත්මලේ ජලාශය බලකුණු කරගෙන තියෙනවා වංචමඩම
කුරුවිට මත දබලෙන next one මාදුරුව ජලාශය ඔන්න මාදුරුව ජලාශය ඔන්න ඇවිල්ලා තියෙනවා මාදුරුව ඔය ජලාශය නේද ඔබ ලකුණු කරගන්න නැති මාදුරු ඔය ජලාශය next one බුත්තල ඔව් පටන් අරන් තියෙන ඔයාට ලින්ක් එකක් ආවෙ නැහැ කියනවා ගෲප් එකක නැද්ද සි ජුලජියනි කියන ගෲප් එකේ ඔයා කියවසරද මම කොහොමද ලින්ක් එක දාන්නේ තියෙන්නේ ජුනි ජූලි කියලා එකක් නැහැ ජුනි නෙවෙයි ජූලි එක අගෝස්තු කරලා තියෙන වෙනස් කරලා නැති තියෙන්නේ ජුනිද ජූලිද ඉන්නවා දුනියේ කියඳලා හරියන්නේ නැහැ මිනිස්සු අලුත් එකට එන්න එපයි ටියුට් එකක් අරන් ෆොටෝ එක දාලා ගෲප් එකට ඇඩ් වුණාද ඔයා නැත්තම් ඉතින් ඔය දෙන්නේ මොකද නම් පුතේ ඔයගේ ඔෂාන් බලහංකෝ කොල්ලෝ මාදුරුවේ ජලාශය ලකුණු කරගත්තානේ නේද බුත්තල සිතුල්පව්ව යෝධවැව මින්නේරිය වැව ඔබේ ටිකක් ඔබ ලකුණු කරගෙන තියෙන කිසි ගැටලුවක් නැහැ හරි නේද රයිට් හරි ඔබ යන් දෙවෙනි සතියේ ලංකා සිතියෙමුට දෙවෙනි සතියේ ඔව් කියන්න සර් පුනරින් කියන්නේ මොකද්ද පුනරින් කියන්නේ ලංකා විස්ථානයක් පුනරින් ඔබ ලකුණු කරලා ඇතිනේ දෙවෙනි සතියේ පුනරින් ඔය පුනරින් කියන ස්ථානය වැදගත් වෙන්නේ පුතා මේ පාක් සාක්ෂි මොන ගෙහිච්ච ලංකාවේ තන පාක් සාදක මොන ගෙහිච්ච ලංකාවේ තන තමයි කියලා පුනරින් කියලා කියන්නේ පුනරින් පාක් සාක්ෂි අමෝච තන ඔබට බලා ගන්න පුළුවන් පුනරින් තියෙනවා ඔබේ 10 වසර අච්චුපත අරගත්තම මේ 10 වසර අච්චුපතේ දෙවෙනි පාඩම තියෙන දෙක දෙවෙනි පාඩමේ ශ්‍රී ලංකාව ජනාමාස වීම කියන පාඩමේ පිටු අංක 12 පිටු අංක 12 මෙන්න මේ වගේ ලංකා සිතියමක ස්ථාන 90ක් විතර මාක් කරලා තියෙනවා ඒකේ එක තියෙන්නේ එලිෆන් පාස් කියන්නේ අලිබංකඩ දෙක පුනරින් පුනරින් බලන්න පුළුවන් අංක දෙකෙන් ඊට යහපත් සිතියමේ දාලා තියෙන්නේ මෙන්න මේ සිතියමේ හොඳට බලාගත්ත හැකි මෙන්න මේ සිතියම උඩම තියෙන්නේ පුනරින් අංක දෙක හර නේද රයිට් එතකොට අපි මාක් කරලා තියෙන සිතිය මේ පුනරින් හොඳේ හරි දෙහි ගහලා කඳ සීගිරිය තියෙන්නේ පල්ලවංක අපි ලකුණු කරපු ස්ථාන අනුරාධපුර කුරුණෑගල කල්පිටිය මීගමෝ දිබුලාගල මොන අපි අලුතෙන් දිබුලාගල මේක ලකුණු කරලා තියෙනවා පුතේ පොළොන්නරට පුටට පහලින් දිබුලාගල රයිට් ඉලස් සීතාවක් ගන්නවරු මඩකලපෝ වික්ටෝරියා ජලාශය ඔන්න මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමේ දෙවන අධිරේ දිදි කරපු තවත් සුවිශාල ජලාශයක් තමයි වික්ටෝරියා ජලාශය කියලා කියන්නේ. දැන් සිතියම් අංක 1 ඔබ කොත්මලේ ජලාශය ලකුණු කළානේ. සිතියම් අංක 2 ඔබ ලකුණු කරලා තියෙනවා වික්ටෝරියා ජලාශය. අරනේද වික්ටෝරියා ජලාශය නම් ලකුණු කරලා දාලා තියෙන බලා ගන්න. කවුතර ගොඩබය කවුඩුල්ලව තිසාව කණ්ඩලම්ව ගල්ලෝ යාන්මය. අනිත් ඒවා අපි දිනපතා වෙනදා මාසවල ලකුණු කරපු පැරණි ජනප්‍රිය ස්ථාන ඒවා ඔබ දන්නවා රයිට් වික්ටෝරියා ජලාශෙත් මාක් කරලා තියාගන්න අර නේද සිතියම් දෙකක් ඉවර කරලා තියෙනවා මේ මාසේ සිතියම් පොතේ ඊළඟට මම ආයේ ෆොටෝස් දාලා තියෙනවා මේ සිතියම් පොතේම පළමු සතියේ ලෝක සිතියමයි පළමු සතියේ මේ තියෙන පළමු සතියේ ලෝක සිතියමයි දෙවෙනි සතියේ ලෝක සිතියමයි මාක් කරලා තියෙනවා දැන් මේ සිතියම් දෙක දිහා චුට්ටක් බලන්න අපේ පරිවිලමයි දැන් මේ 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 ලෝක සිතියම එක අවුරුද්දක සාමාන්‍ය පෙළ විභාගයට ආපු ආකෘතිය මෙවැනි ලෝක සිතියමකුත් සාමාන්‍ය පෙළ විභාගයට අවිල්ල තියෙනවා දැන් ඒක ඔබ දැකලා ඇති බලන්න ඔබ ඒක මාක් කරා නා පෘතුගාලය පෘතුගීසීන්ගේ මවුරට අහනවානේ පෘතුගාලේ මාක් කළා තියෙනවා කළු මුහුද අපි දන්න මේක නේද රෝමය ඉතාලි අග නගරේ රෝමය ආබිය next one ජපානේ नगरिया
බීජින් කියන්නේ කොහෙද? බීජින් බීජින් කියන්නේ බලාගෙන හොඳට ලකුණු කරගන්න හරි නේද ලකුණු නොකර කවුරුවත් ඉන්න එපා කම්මැලි වෙන්න එපා එහෙම නොත් පරදින්න ඔයාලා මම නෙවෙයි ඒක මතක තියාගන්න right සතියංක දෙක සතියංක දෙකේ ලෝක සිතියම දාලා තියෙනවා ඔව් කියන්න හරි අන්න හදුවද හරි ඉස්පාඤ්ඤය ඉස්පාඤ්ඤයේ තියෙන්නේ පෘතුගාල් දෙහා පැත්තේ පොඩි එක පෘතුගාල ඉතිහාසයේ ලොකු රාජ්‍ය ඉස්පාඤ්ඤය නේද ඉස්පාඤ්ඤය next one කොන්ස්ටාන්ටිනෝපලය ඉස්තාන්බුල් කියලා කියන්නේ අපි කොන්ස්ටාන්ටිනෝපලය ඉස්තාන්බුල් ඒක අපි දන්න එකක් වෙනීසිය ඉතාලිය නගරයක් වෙනීසිය නේද ජෙරුසලම ඊස්රායෙල් අග නගරය ජෙරුසලම ජේසු ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනේ ජෙරුසලමනේ පිලිපින් දූපා මලයරදක් දීපේ පුතානේ මලය අරදක් දීපේ කියන්නේ කොහාටද මලය අරදක් දීපේ කියලා කියන්නේ වර්තමාන මැලේසියාවටනේ වර්තමාන මැලේසියාවට තමයි කියන්නේ මලය අරදක් දීපේ කියලා මරහමසරණ ලියාගන්න මලය අරදක් දීපේ කියලා කියන්නේ වර්තමාන මැලේසියාවට next one තායිවානය සුමාත්‍රා දූපත පර්සියන් බුක් එංගලන්තේ ඉතාලිය මැඩගස්කරේ ඔන්න මැඩගස්කර අපිට මොන ගේනා මැඩගස්කර දූපතා මැඩගස්කරේ කොටසක් විතරයි සිටීමේ පේන්නේ ඒක බල ලකුණු කරන දීලා තියෙනවා ලකුණු කරගන්න ඇති හරි ඔන්න සිටියම් හතරම මේ වෙනකොට අපේ ළමයි ලකුණු කරලා අවසන් කරලා තියෙන්න ඕන හර නේද රයිට් සිටියම් හතරක් ඉවරයි ඔව් කියන්න සර් සතියංක දෙකේ ලෝක සිටියම් මොන ගෲප් එකටද දැම්මේ සතියංක දෙකම දාලා නැද්ද ගෲප් එකට? දාලා නැහැනේ. දාලා නැහැ සර්. සතියංක එක පළවෙනි එකමයි දාලා සර්. දෙවෙනි එකක් දාලා නැහැ සර්. අනේ බං මගේ ඔළුව මඤ්ඤම් වෙලා තියෙන්නේ. පළවෙනි සතිය එක දෙපාරක් දාලා. හා එහෙමද? සෙහි මීට දාන්නද? කල්පනී දැන් මොකද වෙලා තියෙන්නේ? එක එකම සතියම දෙපාරක් දාලාද? ඔව් සර්. ලංක සිතීම දාලනේ තියෙ ලංක සිතීම නම් ආයි දාන්න හරි මම ක්ලාස් එකේ වරුණාම ආයි මම ගෲප් එකට සිතියම් දෙක ඔක්කොම දාලා අඩුපාඩු හදලා තියන්න. ගැටලුවක් වුණත් මට ආයි කියන්න. රයිට්. හරි. අපි යමු අපේ තියරි පාඩමට. අගෝස්තු මාසේ අපි කතා කරනවා කිව්වේ ඔයාලගේ 10 වසරේ පෙළ පොතේ පාඩම් අංක 6. අපිට මේ පාඩම 10 වසරේදී අපිට කරගන්න බැරි වුණානේ. කොයිඩ් කේස් එකත් එක්ක මාස 3ක් විතර අපිට ඔන්ලයින්වත් පටන් ගන්න බැරි වුණානේ මාර්තු අප්‍රේල් මැයි දුනි වගේ මාසවල අපිට කිසිම උපකාරක පන්තියක් ඔන්ලයින් ක්‍රමයටවත් කරගන්න බැරි වුණානේ ඒ නිසා අපිට මාස කීපයක් ඔව් මාස කීපයක් ඉගෙන ගන්න බැරි වෙච්ච නිසා 10 පාඩම් කීපයක් අපිට ඒ අවුරුද්ද ඇතුළත ඉවර කරගන්න බැරි වෙනවා ඒ නිසා අපිට ඉතුරු වෙච්ච එක පාඩමක් තමයි ඔයාලගේ 10 වසරේ පෙළ පොතේ තියෙන පාඩම් අංක 6 මේ පාඩමෙන් හැම අවුරුද්දකම වගේ සාමාන්‍ය පෙළ විභාගෙට බහු වර්ණ කීපයක් රචනා ප්‍රශ්නයක් නිර්මාණයේ වෙනව වෙනවමයි එහෙනම් සාමාන්‍ය පෙළ විභාගෙට අතිශය වැදගත් මාතෘකාවක් තමයි අද අපි කතා කරන්න හදන්නේ ඔයාලගේ පෙළ පොතේ තියෙන 10 වසරේ පෙළ පොතේ තියෙන මේ පාඩම් අංක 6 නම් කරලා තියෙන්නේ පුතේ ඓතිහාසික දැනුම හා එහි ප්‍රායෝගික
ආදේශනය කියලා. මොකද මාතෘකාව ඓතිහාසික දැනුම හා එහි ප්‍රායෝගික ආදේශනය. හැමෝම කියන්නේ මාතෘකාවේ නම ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය. ඔන්න පුතේ වෙන වැඩ වෙන කතා මුකුත් එපා. මේක හරියට අහගෙන ඉන්න ඕනි. මේකේ මුල කොටස විතරයි අමාරු. මේ මුල් කොටස් ටික විතරයි චුට්ටක් සංකීර්ණ වුණොත් සංකීර්ණ වෙන්නේ එතනින් පස්සේ. මේ පාඩම එච්චර අමාරු පාඩමක් නෙවෙයි. මේක හරියට අහගෙන ඉඳලා කටපාඩම් කරගත්තොත් මේ මතක තියාගත්ත කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්. එතකොට ඔයාලගේ 10 වසරේ පෙළ පොතේ තියෙන පාඩම් අංක 6 නම් කරලා තියෙන්නේ ඓතිහාසික දැනුම හා එහි ප්‍රායෝගික ආදේශනය කියලානේ. දැන් බලමු මේ මාතෘකාවේ තේරුම. මේ මාතෘකාවේ තේරුම චුට්ටක් බලමුකෝ. මොකද්ද මේ මාතෘකාවෙන් කියවෙන්නේ කියලා. ඉතින් බලන්නකෝ මේ මාතෘකාව දිහා බැලුවම හසිත මේ මාතෘකාවේ තියෙනවා මේ මාතෘකාවේ තියෙන වාක්‍ය දෙකක්. ඓතිහාසික දැනුම අනෙක් එක ප්‍රායෝගික ආදේශනය. මොකද්ද මේ ඓතිහාසික දැනුම කියලා කියන්නේ? ඓතිහාසික දැනුම කියලා කියන්නේ වර්තමාන මිනිසාගේ දැනුමද ලාංකික වර්තමාන මිනිසාගේ දැනුමටද මේ ඓතිහාසික දැනුම කියලා කියන්නේ? නෑ. මෙතන මේ ඓතිහාසික දැනුම කියලා කියන්නේ ඔව් අතීත කාලේ දැනුම කියන එක තමයි. අතීත කාලෙත් මගේ පැතියෝ ප්‍රාක් ඓතිහාසික යුගයේවත් පූර්ව ඓතිහාසික යුගයේ මිනිසාවත් දැනගෙන හිටිය දැනුම නෙවෙයි ඓතිහාසික යුගයේ. ඓතිහාසික යුගයේ රජ කාලේ රජවරු ලංකාව පාලනය කරන සමයේ ඓතිහාසික යුගයේ මිනිස්සු දැනගෙන හිටිය දැනුමට තමයි කියන්නේ ඓතිහාසික දැනුම කියලා. එහෙනම් ඔන්න ඓතිහාසික දැනුම කියලා කියන්නේ අපිට කලින් මේ ලංකාවේ වාසය කරපු ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසා දැනගෙන හිටිය දැනුම් සම්භාරයට කියනවා ඓතිහාසික දැනුම කියලා. මොකද්ද මේ එහි ප්‍රායෝගික ආදේශනය කියලා කියන්නේ? එහි ප්‍රායෝගික ආදේශනය කියලා කියන්නේ මොකක්ද? ආ කියන කල්පනේ මොකක්ද එහි ප්‍රායෝගික ආදේශනය කියන්නේ? ආ එළම හසිත නවීන් කෝ දන්නයි කියන්නකෝ මොකක්ද මේ එහි ප්‍රායෝගික ආදේශනය කියන්නේ? ආයෝගිකව වැල්ල දින්නේ ආයෝගිකව කටලා කියන්නේ ඇහෙන්නේ. දැන් මේ පන්තියේ ආයෝගිකව භාවිතා කරලා තියෙන්නේ නෑ. එහෙම නෙවෙයි. මම ඔබට කියනවා මං සාමාන්‍ය පෙළ විභාගයේ පාස් වෙන්න කරපු විදි. මං කොහොමද සාමාන්‍ය පෙළ විභාගයේ උසස් පෙළ විභාගයේ සමත් වෙලා නේද ඉහළ අධ්‍යාපනයක් ලබා ගන්න මං කොහොමද අධ්‍යාපනයේ නියලුනේ කියලා මං ඔබට කියලා දෙනවා. හරිද? මගේ මම විභාග පාස් වෙන්න අනුගමනය කරපු විදිය ඒක ඓතිහාසික දැනුමක්. ඒක ඉස්සර වෙච්ච එකක් නේ. මේක අතීතේ වෙලා ඉවරනේ මගේ එක. මම අනුගමනය කරපු විදිය ඓතිහාසික දැනුමක්. එතන මම මගේ කතාව බහන් ඉඳලා මේකේ තියෙන ඔබටත් ගැළපෙන ඒවා. අදටත් ගැළපෙන ඒවා මේක ඇතුළේ තියෙන්න පුළුවන් දෙබැරිද? මම විභාගේ පාස් වෙන්න අනුගමනය කරපු හැම දෙයක්ම ඔබට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර ඒවා ඔබටත් අනුගමනය කරෝටි. ඔබටත් ඉහළින් විභාගේ පාස් වෙන්න පුළුවන් දෙබැරිද? පුළුවන් දෙබැරිද? පුළුවන් දෙබැරිද? පුළුවන් බං පුළුවන්. එහෙනම් පුළුවන් නම් අහන්න පුළුවන් නම් ඔබ ඒව අනුගමනය කරන්න ඕන. එහෙනම් මම කරපුවා ඔබ අනුගමනය කරනවා නම් එතන තියෙන්නේ මොකද්ද? ආදේශනයක්. මොකද එතන තියෙන්නේ? ආදේශනයක්. කොපි කිරීම ආදේශනයක්. එහෙනම් අහන්න එහෙනම් මෙතන මේ එහි ප්‍රායෝගික ආදේශනය කියලා කියන්නේ ඓතිහාසික යුගයේ මිනිසා දැනගෙන හිටපු ඒ ඓතිහාසික යුගයේ මිනිස්සු
දැනගෙන හිටිය දැනුම් සම්භාර ඒගොල්ල දැනගෙන හිටියේ සමහර දේවල් අද ජීවත් වෙන වර්තමාන ලාංකික මිනිසකට භාවිතා කරන්න පුළුවන් අන්න ඒකට තමයි කියන්නේ එහි ප්‍රායෝගික ආදේශනීය කියලා ඓතිහාසික යුගයේ මිනිසා දැනගෙන ඉඳපු සමහර දැනුම් සම්භාර සමහර දැනුම් ව්‍යුහ ඒගොල්ල දැනගෙන හිටපු සමහර දැනුම අදටත් යලපැන ගිහිල්ලා නැති ඒවා තියෙනවා අද වර්තමාන සමාජයට වත් ඒව භාවිතා කරන්න පුළුවන් ඒව අනුගමනය කරන්න පුළුවන් ඒකට අපි කියනවා එහි ප්‍රායෝගික ආදේශනීය කියලා දරුපටව ඔය පැරණි මුතුන් මිත්තෝ නිර්මාණය කරගත්ත හොයාගත්ත දැනුම් සම්භාර වර්තමාන අපි භාවිතා කරනවා නම් අපි ඕකට කියන හරිම නම තමයි සංස්කෘතික උරුමය මොකද්ද කියන්නේ සංස්කෘතික උරුමය පරම්පරාවෙන් ලැබිච්ච දේවල් මොනවද ඒවට අපි කියන්නේ පරම්පරාවෙන් අපිට ලැබිච්ච දේවල් අතීතයෙන් අපිට ලැබිච්ච දේ සංස්කෘතික උරුමය කියලා අපි ඕකට කියන්නේ අර නේද එහෙනම් මේ 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 පාඩමේ මාතෘකාවේ අර්ථය තමයි ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනේ. ඒ කියන්නේ ඓතිහාසික යුගයේ මිනිසා දැනගෙන හිටිය සමහර දැනුම් සම්භාර අද වර්තමාන ලාංකික සමාජයට වත් භාවිතා කරත හැකි. ඒව අපට අනුගමනය කරලා අපේ ජීවිත සුඛිත මුදිත කරගන්න පුළුවන්. අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. අන්න ඒකට තමයි කියන්නේ ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනේ කියලා. Right. දරුපටව දැන් මේ ඓතිහාසික යුගයේ මිනිස්සු දැනගෙන හිටිය හැම දැනුමක්ම මේ පාඩමේදී කතා කරන්න බෑ මේ 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 පොඩි ඉස්කෝලේ වලින් කිව්වොත් මේ පීරියඩ් 7කින් 8කින් 10කින් පැය 6කින් 7කින් මේ ඓතිහාසික යුගයේ මිනිස්සු දැනගෙන හිටිය ඒගොල්ලෝ නිපදවා ගත්ත හැම දැනුමක් මේගොල්ලෝ දැනන් හිටිය හැම දෙයක්ම පුතා මේ වගේ මේ පොඩි පාඩමකින් කවර කරන්න බෑ සම්පූර්ණ කරන්න බෑ මේ පාඩමේදී අපි උත්සාහ කරනවා ඓතිහාසික යුගයේ මිනිසා ශේෂ්ත්‍ර 6ක අංශ 6ක දැනගෙන හිටිය දැනුම් සම්භාර විශ්ලේෂණය කරලා ඒවයි සමහර ඒවා අදටත් අපේ ජන සමාජයේ වර්තමාන ජන සමාජයේට ආදේශ කරගන්න පුළුවන් ද බැරිද කියන එක තමයි මේ පාඩමේදී විග්‍රහ කරන්නේ එහෙනම් ඓතිහාසික යුගයට යත් මිනිසා ශේෂ්ත්‍ර 6ක නිපදවාගෙන තිබුණු ශේෂ්ත්‍ර 6ක් ඇතුලේ ඒගොල්ල දැනගෙන හිටිය දැනුම් සම්භාර මොනවද කියලා ගවේෂණය කරලා විමර්ශනය කරලා හොයලා ඒවා වර්තමාන ලාංකික මිනිස් ජීවිතයට ආදේශ කරගන්න පුළුවන් ද බැරිද කියලා විග්‍රහ කරන මාතෘකාව තමයි ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය කියලා කියන්නේ අංශ 6ක ශේෂ්ත්‍ර 6ක ඓතිහාසික මිනිසා දැනගෙන හිටිය දැනුම් සම්භාර විතරයි මේ මාතෘකාවේදී කතා කරා තේරුණා නේද ඒ ඒ ඒ අංශ 6 මොනවද දන්නවද හරියට මේ කොටස අහන් ඉන්න මම කොට මුල් කොටස අහන් ඉන්න කියලා ඒ අංශ 6 තමයි ඒ කාල ජන සමාජයේ කොහොමද සංවිධානය කරගෙන තිබුණේ ඒ කාලේ ඓතිහාසික යුගයේ රජ කාලේ මිනිස් සමාජය ජන සමාජයේ කොහොමද සංවිධානය කරගෙන තිබුණේ අන්නේ විදිය ගැන කතා කරනවා සමාජ සංවිධානය කියන ඒ පැත්ත ඒ සමාජ සංවිධානය කියන අංශය පිළිබඳ අපි මුලින්ම කතා කරනවා කොහොමද ඓතිහාසික යුගයේ තරණ ජන සමාජයේ සංවිධානය කරගෙන තිබුණේ ගොඩනගාගෙන තිබුණේ සකස් කරගෙන තිබුණේ කොහොමද කියලා අපි හොයාගෙන යනවා එතකොට අන්නේක හොයාගෙන ගියාම අපිට හොඳ අවබෝධයක් ලැබෙනවා වර්තමාන ලාංකික ජන සමාජයේ කොහොමද සංවිධානය කරගත යුත්තේ මොනවද අපිට තියෙන අඩුපාඩු අපේ වැරදිච්ච තැන් මොනවද අපි හදා ගන්නවා තැන් මොනවද කියලා අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් පැරණි සමාජ සංවිධානය ගැන අවබෝධයක් ලබා ගත්තට පස්සේ දෙක නීති රීති හා සම්ප්‍රදාය නීති රීති හා සම්ප්‍රදාය රජ කාලේ ඓතිහාසික යුගයේ රජවරු මේ රට පාලනය කිරීමේදී නිර්මාණය කරගෙන තිබ්බ නීති රීති හා සම්ප්‍රදායන් මොනවද කියලා අපි හොයාගෙන යනවා. එතකොට රජ කාලේ තිබ්බ නීති රීති මොනවද කියලා ගවේෂණය කරනකොට අපිට හොඳ අවබෝධයක් එනවා. අනේ හත් දෙයියනේ මේ නීති
අද අපේ රටේ ක්‍රියාත්මක වෙනවා නම් මේ තරම් හොරකම් මේ තරම් වංචා මේ තරම් දූෂණ මේ තරම් අසමගියක් තියෙන අනාරක්ෂිත ලංකාවක් බිහි වෙන්නේ නැහැ කොච්චර හොඳ නීති රජ කාලේ තිබුණාද ඒව අදට ගේන්න බැරිද ඒව අද මේ රටේ ක්‍රියාත්මක වුණොත් කොච්චර හොඳ ලංකාවක් බිහි කරගන්න පුළුවන්ද කියලා ඔබටම තේරෙයි මේ කොටස් කතා කරන ඉස්සරහට තේරුණා නේද නීති හා සම්ප්‍රදාය පිළිබඳ මේ මාතෘකාවදී කතා කරනවා ඓතිහාසික යුගයේ ජන සමාජයේ කොහොමද සංවිධානය කරගෙන තිබුණේ ඓතිහාසික යුගයේ කොහොමද මේ රටේ නීති රීති ගොඩනගාගෙන තිබුණේ ඒ විතරක් නෙවෙයි වෙළඳාම කොහොමද වෙළඳාමදී අනුගමනය කරපු මුදල් වර්ග මොනවද මුදල් සහ විනිමය පිළිබඳ අපි මේ මාතෘකාවදී කතා කරනවා ඓතිහාසික යුගයේ වෙළඳාම සාර්ථක කරගන්න භාවිතා කරපු මුදල් වර්ග පිළිබඳ මුදල් සහ විනිමය වෙළඳාම පිළිබඳ කාසි සහ වෙළඳාම පිළිබඳ මේ මාතෘකාවේදී අපි කතා කරනවා. එතකොට අපිට පුළුවන් වර්තමාන ලංකා වෙළඳාම කොහොමද මොනවද අපිට තියෙන අඩුපාඩු ඒව සකස් කරගන්න පුළුවන් අර ඓතිහාසික යුගයේ වෙළඳාම සහ මුදල් පිළිබඳ ගවේෂණය කරාට පස්සේ. හතර කාන්තා නියෝජනය. කාන්තාවට ඓතිහාසික ජන සමාජයේ තුල මොන වගේ තනක් තිබුණද? ඓතිහාසික යුගයේ රජ කාලේ කාන්තාවට මේ රටේ මේ ජන සමාජයේ තුල මොන වගේ තනක් තිබුණද කියලා අපි කතා කරනවා. එතකොට අපේ පන්තිය ගෑල් ළමයින්ට තේරෙයි එදා ජන සමාජයේ කාන්තාවට තිබුණු තැනද අද වර්තමාන ලංකාවේ කාන්තාවට තියෙන තැනද හොඳ කියලා. අඩුපාඩු තියෙනවා නම් ඔබට අරගල කරන්න පුළුවන් අපිට එදා ජන සමාජයේ තිබුණු තැන අද ලබා දෙන්න කියලා ඔබට අරගල කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් පෙනීසෙන්න පුළුවන්. අඩුපාඩු හදා ගන්න පුළුවන්. කාන්තා නියෝජනය, කාන්තා දායකත්වය, කාන්තාවට සමාජයේ තිබුණු තැන කොතනද කියලා මේ මාතෘකාවදී අපි හොයාගෙන යනවා. ඒ වගේම තමයි අදට ඉතා වැදගත් කාලෝචිතම ප්‍රතිගඩක් තමයි ආහාර රටාව. මේ අපි කන බොන කෑම වර්ග පිළිබඳ දෙපාරක් නෙවෙයි සිය පාරක් අද හිතන්න වෙලා තියෙන. අද අපේ රටේ මිනිස්සු භාගයට භාගයක් කෑම නිසා රෝගීන් වෙලා. දියවැඩියාව කියයි, කොලෙස්ටරෝල් කියයි නේද? ඈ ප්‍රෙෂර් කියයි. ඔවගේ කෑම නිසා ලෙඩ රෝග ගණනාවක් අපි හදාගෙන තියෙනවානේ. ඒ නිසා මේ ඓතිහාසිකයේ මිනිසුන්ගේ ආහාර පරිභෝජනයේ කොහොමද? දේශීය ආහාර රටාව පිළිබඳ මේ මාතෘකාවද අපි ඉගෙන ගන්න. ඒගොල්ලෝ කාපු වීපු කෑම වර්ග මොනවද? කෑම ඔයා පිහාගත්තේ කොහොමද? මේගොල්ලන් කෑම බීම පිළිබඳ පුළුල්ව ගවේෂණය කරනවා. එතකොට පුළුවන් අපි ගාව තියෙන මේ දුර්වල අනාරක්ෂිත සෞඛ්‍ය සම්පන්න නැති ආහාරතාව වයින් කරලා අපිට සෞඛ්‍ය සම්පන්න පෝෂදායී ගුණයහපත් නේ ආහාරතික රටාවක් නිර්මාණය කරගන්න අපිට මේ ආහාරතාවක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. ආහාරතාව ගැන කතා කරනකොට ඊළඟ කතාව තමයි අතිශය වැදගත් පරිසර සංරක්ෂණය. ඒකා රජවරු දිවිහිමියෙන් අපේ රටේ පරිසරය ආරක්ෂා කරලා තියෙනවා. පරිසරය රැකගන්න අතීත ලාංකිකයෝ දිවිහිමියෙන් කටයුතු කරලා තියෙනවා. ඒගොල්ලෝ පරිසරය රැක්කා. මේ පරිසරය විනාශ කරේ නෑ. හැබැයි අද අපේ රටේ මිනිස්සු පරිසරය විනාශ කරලා තියෙනවා. අපේ රටේ පරිසරය විනාශ කරලා තියෙන ලෝකෙම එහෙමයි. ලංකාව විතරක් නෙවෙයි. ඒ නිසා තමයි මේ වගේ මේ ව්‍යසනවලට අපි මුහුණ දෙන්න මේ තරම් මුහුණ දෙන්නේ අපි නේද? පරිසර සංරක්ෂණය රැක්කේ කොහොමද? පරිසරය රැකුණේ කොහොමද? අපි හොයාගෙන යනවා මේ මාතෘකාව. ඒතකොට අපිට පුළුවන් ඒ කාලේ මිනිස්සු පරිසරය රකින්න මොන වගේ නීති රීති ගෙනාවද? මොන මොන වගේ දේවල් අනුගමනය කරාද කියලා දැනගෙන ඒව වර්තමානයටත් ගලපගෙන අපේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න. එහෙනම් හොඳ අවබෝධයක් දෙනවා මේ මාතෘකාවෙන් ඔයාලට පරණ දේවල් ඔස්සේ ඓතිහාසික දැනුම ඔබට කියලා දීලා ඔබට හිතන්න පුරුදු කරනවා කොහොමද ඔබ වර්තමාන මේ රට ගොඩනගන්නේ කියලා. එහෙනම් අතිශය වැදගත් මාතෘකාවක් තමයි මේ ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය කියන්නේ. මොකද මාතෘකාවේ නම ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය. එහෙනම් මේ පාඩම හැදලා තියෙන්නේ ප්‍රධාන අනුමාතෘකා හයකින්. මම හොඳට මතක තියාගන්න මේ පාඩම හැදලා තියෙන්නේ ප්‍රධාන අනුමාතෘකා කීයකින්ද? හයකින්. ඔය අනුමාතෘකා හයට අපිට යයි දවස් පහක් කතා කරා. දින පහක් විතර කතා කරනකොට මේ පාඩම අවසන් කරගන්න පුළුවන් වෙලාව තියෙනවා. කලබල වෙන්න එපා. ඊයේ පටන් ගත්තා නම් අද දවස් දෙකක් ඉවරයි.
දවස් 3ක් කතා කරාම පාඩම ක්ලෝස්. අපිට ඊයේ නැති වෙච්ච එක ලොකෝ පාඩුවක් ඈ. හරි නේද? අනුමාත්‍රක පහය බලන්න. පරණ සමාජ සංවිධානය, නීතිය හා සම්ප්‍රදාය, මුදල් සහ විනිමය, පරිසරය සුරකීම, කාන්තා නියෝජනය, දේශීය ආහාරතා. මෙන්න මේ අනුමාත්‍රක පහය තමයි මේ පාඩම් පුරාතම පුතේ අපිට කතා කරන්න තියෙන්නේ. දැනුම, ඓතිහාසික දැනුම. right. අපි සරහට යා. දරුපටා. මට කියන්න මේ මේ සමාජයක් කියන්නේ සමාජයක් කියන්නේ මිනිස් කලකටනේ සමාජයක් කියලා කියන්නේ මිනිස් කලක් නේද ලාංකීය ජන සමාජය කියලා කියන්නේ ලංකාවේ වාසය කරන සමස්ත මිනිස් කලනේ ලංකාවේ වාසය කරන සමස්ත මිනිස් කලට කියනවා ලාංකීය ජන සමාජය කියලා නේද දැන් ඉන්දියාවේ වාසය කරන සමස්ත ජනගහණයට කියනවා ඉන්දියානු ජන සමාජය කියලා එතකොට पृथ्वी ඕනෑම ජන සමාජයක් මේ පෘථුවිය තුල වාසය කරනකොට ප්‍රශ්න ගැටලු අරබුද වලින් තොර යහපත් සුවදායක යහපත් සුපෝපභෝගී ජීවිතයක් ගත කරන්න නම් දැනුම ඕනමයි යහපත් ජීවිතයක් මේ පෘථුවිය තුල ගත කරන්න ඕනෑම ජන සමාජයක වසන මිනිස්සුන්ට දැනුම ඕනමද නැද්ද දැනුම ඕනිමයි දැනුම නැතුව කිසිදු ජන සමාජයකට මේ පෘථුවිය ඇතුලේ වාසය කරන්න බෑ වාසය දැනුම නැතුව වාසය කරනවා කියලා කියන්නේ ප්‍රශ්න විතරමයි ජීවිතේ පාවේ මේ ජීවිතේ සතුටින් සුවදායකව තෘප්තිමත් ජීවිතේ ගත කරන්න නම් ඕනෑම ජන සමාජයක මිනිස්සුන්ට කොල්ලෝ දැනුම ඕනිමද නැද්ද දැනුම ඕනිමයි දැනුම නැතුව අපිට මේ ලෝකයේ තුල සපවත් ජීවිතයක් ගත කරන්න බෑ දැනුම නැත්තම් ඉතින් ප්‍රශ්න අරබුද ගැටලු විතරමයි මම සරල උදාහරණයක් මෙහෙම කියන්න මම සරල උදාහරණයක් කියන්නම්කෝ දැන් ලංකාවේ ඓතිහාසික යුගයේ මිනිස්සු වැඩිපුරම වාසය කරේ වියලි කලාපෙනේ ඒ රජ කාලේ ඓතිහාසික යුගයේ අපේ රටේ මිනිස්සු වැඩිපුරම වාසය කරේ වියලි කලාපේ මේ වියලි කලාපයේ තුල වාසය කරන මිනිස්සුන්ට ආපු ප්‍රධානම අරමුදේ මොකද්ද වියලි කලාපීය ජනතාවට එන ප්‍රධානම ගැටලුව මොකද්ද දලහිගේනේ වියලි කලාපි වාසය කරන මිනිස්සුන්ට එන ප්‍රධානම ගැටලුව තමයි පුතා දලහිගේ එතකොට දලහිගේ කියන්නේ දලහි හිඟනා මිනිස්සුන්ට සකවත් ජීවිතයක් ගත කරන්න බෑ සුවදායක ජීවිතයක් ගත කරන්න බෑ දලහිඟන. එතකොට මිනිස්සුන්ට අන්න දලහිඟේ කියලා ගැටලුවක් උද්ගත වෙනවනේ වියලි කලාපේ ඉන්නකොට. එහෙනම් ඒ ගැටලුව විසඳන්න මිනිස්සුන්ට හසිත දැනුමක් ඕනමද නැද්ද? දලහිඟේ කියන ගැටලුව විසඳන්න දැනුම ඕන නැද්ද? දැනුම ඕනද නැද්ද? ඕන. දැනුම ඕන. එතකොට මිනිස්සු ඒ ගැටලුව විසඳන්න දහතේ කල්පනා කරා අවුරුදු ගණන් කල්පනා කරා කල්පනා කරලා කරලා දැනුම හොයාගත්තද නැද්ද දැනුම හොයාගත්තා දැනුම හොයාගත්තනේ හොයාගත්ත දැනුම තමයි වතුර එක්ස්ප්‍රස් කරගන්න ඕන වහින වැස්සෙන් ඒ ජලය මහමෝදර යා නොදී ඒ ටික රැක ගන්න ඕන එහෙනම් ඒක ක්‍රමාද කරන්න ඕන වැව් හදන්න පුළුවන් වැව් අමුණු ඇල වේලි ලිම්පකුණු වැව් අමුණු ඇලවේලි ලිම්පකුණු හදලා ජලය ක්‍රස් කරගන්න පුළුවන් ජලය කලමනාකරණය කරගන්න පුළුවන් අපි ඔරගෙන වාරි මාර්ග හදලා දලහිඟෙන් බේරෙන්න ඓතිහාසික යුගයේ මිනිසා නේද දැනුම ලබා ගත්තනේ නේද කල්පනා කරලා ඒගොල්ලෝ දලහිඟෙන් බේරෙන්න දැනුම ලබා ගත්තා දැනුම නිසා ඒගොල්ලෝ දැනුම නිසා දලහිඟෙන් බේරුණාද නැද්ද දලහිඟෙන් බේරුණා දලහිඟෙන් බේරුණා එතකොට දැනුමෝනි යහපත් ජීවිතයකට මේ ලෝකයේ ඇතුලේ අනිවාර්යයෙන්ම මේ සුවදායක සකවත් ජීවිතයක් ගත කරන්න නම්
ඕනෑම ජන සමාජයකට දැනුම ඕනි. දැනුම නැතුව මේ ලෝක ජීවත් වෙන්න බෑ. මට කියන්න හසිත මිනිස්සුන්ට ඕනෑම ජන සමාජයකට මේ දැනුම ලැබෙන්නේ කොහමද? දැනුම ගලාගෙන එන්නේ කොහමද? දැනුම ලැබෙන්නේ කොහමද කියලා කියන්නකෝ. අත්දැකීම වලින්. ඔව්. අත්දැකීමටත් වඩා පරිසරය සුලින් එන්නේ. දැනුම එන්නේ පරිසරය තුලින්. දැන් මේ පරිසරයේ තියෙන ගැටලුවකටනේ ගැටලුවක් එන නිසානේ මිනිස්සු කල්පනා කරන දැනුම හොයන්නේ. දැන් මිනිස්සුන්ගේ දලහිඟේ කියන ප්‍රශ්න තිබුණා නා මිනිස්සු වැව් හදන දන්නවද? ඈ නෑ. දන්නේ නෑ. අමුණු හදන දන්නවද? දන්නේ නෑ. ඒතර මේ වැවක් හදන්න, අමුණක් හදන්න, පොකුණක් හදන්න, ලිඳක් හදන්න දැනුම එන්නේ මොකක් කරාද? පරිසරයේ නිසා. ස්වාභාවික පරිසරයේ තුලින් තමයි මේ දැනුම එන්නේ. ගැටලුවක් නිසායි දැනුම ලැබෙන්නේ. දැන් උදාහරණයක් ගමු. දැන් ඇමරිකාව ගන්නකො. ඇමරිකාවට වැව් හදන්න ඕනේ නැහැ. කැනඩාවට වැව් හදන්න ඕනේ නැහැ. වහිනවනේ. ඒ නිසා ඒ පැත් එහෙ මිනිස්සු වැවක් හදන්න දන්නේ නැහැ. තේරුණා නේද? කැනඩාවේ මිනිස්සු, නවසීලන්ත මිනිස්සු වැව් හදන්න දන්නේ නැහැ. ඇයි හේතුව? උන්ට වැව් හදන්න ඕනේ නැහැනේ. වතුර තියෙනවා. වතුර වාදනම් තියෙනවානේ. ඒ නිසා ඒගොල්ලන්ට වැවක් හැදීමේ අමුණක් හැදීමේ ඥානෙ නැහැ. අපිට ඥානෙ ඇවිල්ලා තියෙනවා. එතකොට සමාජයේ කියන සමාජයට දැනුම වෙනස්ද නැද්ද? සමාජයේ කියන සමාජයට දැනුම වෙනස්ද නැද්ද පුතේ? දැනුම වෙනස්. ලාංකීය ජන සමාජයේ මිනිසු දන්න දේවල් නෙවෙයි ඉන්දියානු ජන සමාජයේ මිනිසු දන්නේ. ඇමරිකාවේ උන් දන්නේව නෙවෙයි අපි දන්නේ. අපි දන්න සමහර ඒවා ඇමරිකාවේ උන් දන්නේ. උන්දන්නේ උන්දන්න සමහර දේ අපි දන්නේ. ඒකට මේ මිනිස්සුන්ට ඒ දැනුම වෙනස් වෙලා තියන්නේ පරිසරය නිසා. මොකක් නිසාද වෙනස් වෙලා තියෙන්නේ? පරිසරය නිසා. ඔව් දැන් ඒගොල්ලෝ දැන් ඇමරිකාව ගත්තොත් සීතලෙන් බේරෙන්නේ ඒගොල්ලෝ ඇඳුම් පැළඳුම් හදාගෙන තියෙනවා. නිවාස හදාගෙන තියෙන්නේ සීතලෙන් ආරක්ෂාන විදියට. දැන් ලංකාවේ නිවාස හැඩේ නෙවෙයි ඇමරිකාවේ නිවාස හැඩේ. දැන් අපේ නම් ගෙදරක් ගත්තොත් ජනෙල් තියෙනවා 25ක් විතර. නේ හැම වර්ගයේ වටේම ජනෙල් තියෙන්නේ. දැන් ඇමරිකාවේ එහෙම ගේ වටේම ජනෙල් ගහුවොත් හොඳට හිටියි. පුළුවන් ද එහෙම හදලා? බෑ. බෑනේ හිතල වැඩි. උලන් යන හොහෝ ගාලා. එහෙම හදලා හරියන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු ඔව්. ඇඳුම් පැළඳුම් නිෂ්පාදනය කරලා තියෙන්නේ සීතලෙන් බේරේ. ගෙවල් හදාගෙන තියෙන්නේ සීතලෙන් බේරේ. ඔව්. ඉතින් ඒගොල්ලොන්ගේ දැනුමයි අපේ දැනුමයි වෙනස්. අපි දන්නේව උන් දන්නේ, උන් දන්නේව අපි දන්නේ. අපි දන්නේ. ඔව් සමාජයෙන් සමාජයට අහග දැනුම වෙනස් වෙනවා. ඒ වෙන්නේ මොකක් නිසාද? පරිසරය නිසා. මොකක් නිසාද? පරිසරය නිසා. පරිසරයේ තුලින් තමයි මිනිසාට දැනුම එන්නේ. හරි? දැන් මට මේක මේ මම තව හොඳ උදාහරණ ගොඩක් තියෙනවා. මේ මේක කියන්න බෑ මම සාමාන්‍යයෙන් හෝල් ක්ලාස් එක වුණා නම් මම හොඳ උදාහරණ නම් මේ දැනුම පැහැදිලි කරනවා. ඔන්ලයින් එක නිසා මට මටත් හිතුණා. සමහර ඒවා කියන්න බෑ. හරි නේද? ඒ නිසා පුතා ඒ නිසා මම ඒ වැඩි මෙතන කියන්න යන්නේ නෑ. ඒ සමහර උදාහරණ දැන් මේක ඔන්ලයින් එක නිසා මම කතාවගෙන ඉන්න මොකද සමහර මේවා රෙකෝඩින්ස් ඉස්සරහට මම YouTube එකේ මාස අවුරුදු ගණන් ඔවා තියෙන හින්දා මම ඔය එච්චර කියන්නේ නෑ. හොඳ උදාහරණ. හරි. සාමාන්‍ය පන්ති කාමරයක වුණා නම් මම මේ දැනුම ගැන හොඳ එක්සැම්පල් වලින් ගොඩක් තව හොඳට විශ්ලේෂණාත්මක ඒවා ඔලුවට දාලා කියලා දෙනවා මම. කියන්නේ මේ නරක දේවල් නෙමෙයි මම මේ නොකියනෝ එක්සැම්පල් එකත් එහෙම කියන්නේ බැරි ඒවා නෙමෙයි. හොඳේ. පරදවා ගන්න ගන්න එපා. හර නේද? මේ දැනුම එන්නේ පරිසරේ. දැනුම එන්නේ පරිසරේ. දැන් හොඳ සරල උදාහරණයක් ගමු. දැන් නෝරළිය මිනිස්සු නිදිය ගන්නකොට පෙරවන බෙක්ෂීට් එකයි මේ පදලංගල ඇඹිලි පිටි අපි පෙරවන ෂීට් එකයි හසයපොළ වගේනේ. දැන් නෝරළිය එකෙක් තමයි. නෝරළිය ළමේ අපි හිතමුකෝ ට්‍රිප් එකක් ආවා කියලා දකුණු පළාතට. ඌ එහෙන් ගන්නේ ට්‍රිප් එකක් එන්නේ ඌගේ එහෙ පෙරවන ෂීට් එකත් අරගෙන මෙහේ. ඌ මෙහේ ඇවිල්ලා අර ෂීට් එකේ පොරවන් පෑ දෙකක් නිදාගත්තොත් මොකෝ වෙන්නේ? ඈ ළම? මැරෙනවා. ඌ ගලනවා. ඌ අත කිව්වරදී. ඈ? ඇම්බෙක්
එලි වෙනකම් පෙරලි පෙරලි තැහැකි එලි වෙනකම් හරිනේ හරියට ආයි හරිද එතකොට මේ දැනුම එන්නේ පරිසරය තුල මේ මේ පරිසරයේ ජීවත් වෙන්න ඕන මේ විදියට මෙහෙදි කන්න ඕන මේ කෑම වර්ග මේ වයි කන්න මේ කෑම වර්ග ඒ දැනුම මිනිස්සුන්ට අවිල්ල තියෙන්නේ පුතා මම මේ ලොකු මේ පුල් පරාසයක් මේ විග්‍රහ කරනවා වාට හිතන දෙයක් කියනවාද මේ දැනුම එන්නේ පරිසරය නිසා ඉතින් මේ පරිසරය තුලින් මිනිස්සු දැනුම නිර්මාණය කරගන්නවා ඒ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා දිගටම දැනුම ගමන් කරනවා දැන් පැරණි මුතුන් මිත්තු හොයාගත්ත ගොඩක් දේවල් නේ අපි අද අනුගමනය කරා නේද දැන් මේ අපි අපි දන්න හැම දෙයක්ම මේ වර්තමාන මිනිසාම හදාගත්ත දැනුමද දැන් මේ අපි දන්න හැම දෙයක්ම අපිම නිර්මාණය කරගත්ත ඒවාද නෑ බාගෙද බං අපි එකක්වත් හොයාගන්නේ බාගෙද අපි දන්න මොකක්වත් නෑ මේ අපි දන්න හැම දෙයක්ම අපිට ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද පැරණි මුතුන් මිත්තු හරහා එන්න මේ පැරණි මුතුන් මිත්තන්ගෙන් සම්ප්‍රේෂණය වෙන දැනුමට කියනවා සංස්කෘතික උරුමය කියලා. මොකද කියන්නේ? සංස්කෘතික උරුමය. අපිට මේ පැරණන්ගේ ලැබුණ දායාද? මේ උරුම. මේවට කියන සංස්කෘතික මොකක් කියලාද? සංස්කෘතික උරුම. අපිට දැනුම ගොඩක් අපි දන්න අපි දන්න දේවල් වලින් 90%ක්ම තියෙන්නේ සංස්කෘතික උරුමෙන් ලැබිච්ච. අපි දන්න 100න් 10ක් විතර තමයි අපිම හොයාගත්තේ. අපි අලුතෙන් හොයාගත්තේ 10යි. අනිත් 90ම තියෙන්නේ අතීතෙන් ආපුවා මතක තියාගන්න. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ඔබල කියනෝ කොහේ හරි ගමනක් යනකොට ගහක් දැකලා ඔය ගහේ තියෙන ගෙඩි කන්න පුළුවන්. ආ මේව කන්න පුළුවන්. අඹ කෑවට මැරෙන්නේ නැහැ. අඹ කෑවට මැරෙන්නේ නැහැ. වෙන මොකක් හරි දැකලා දැකලා ඕ ඕ ඕ වාස. ඕ වාස මේව කෑවට කමන්නේ. දැන් මේ උඹලමද පරීක්ෂණ කරලා හොයාගෙන තියෙ? නැ නැ. මේව ಗುಣ කෑම මේ වස කෑම ඈ එහෙම කියලා හොයාගෙන තියෙන අපි අපිමද නැහනේ සාස්ෘතික උරුමය ඒ දැනුම අපි එනකොටව තිබුණේ ආ හරි අපි එනකොටත් ඔය තිබුණයි කියන්නේ ඒක කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ අතීත මුතුන් මිත්තන්ගේ ඔ මුතුන් ඒවට කියන ඒවට කියන මොනවද සංස්කෘතික උරුම උරුමය මේව කෑවොත් උස්නයි මේව කෑවොත් සිසිලයි මේව රැට ගන්න හොඳ නැහැ මේ උදියට ගන්න හොඳ නැහැ. එහෙම කෑම වර්ග තියනවද නැද්ද? තියෙනවා. තියෙනවා. ඉතින් මේ වගේ වැටෙනවා තියෙනවා. ඈ? තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කීමට කියනවද රෑට කරවිල ගන්න එපා කියලා? මොන දෙකක් තියෙනවනේ. මේ මොකද්ද? එහෙන්නේ. තුන්වෙනිද ගන්න ඕන දෙකක් තියෙනවනේ. මම නම් දන්නේ. ආ දන්නව ඇති. එතකොට කොල්ලෝ කන්න හොඳ ඒවා මොනවද කන්න නරක දේවල් මොනවද ලෙඩ්ඩුන්ට හොඳ දේවල් මොනවද නේද කොල්ලොන්ට හොඳ දේවල් මොනවද වයස කාත්‍ර සීලට හොඳ දේවල් මොනවද දැන් කොහොම හැදිලා තියෙනවනේ සමාජේ මේ ඔක්කොම එන්නේ කොහෙන්ද මේ ඔක්කොම එන්නේ සංස්කෘතික උරුමය තුලයි මොකක් තුලින්ද සංස්කෘතික උරුමය තුලයි හැබැයි එතකොට හැබැයි ඒ මිනිස්සු මේවා නිපදව ගන්න කොත්තර කටුකන්නේ නැද්ද සමහර වෙලාවට අපි අපි දන්නවා දැන් මේවා ගාව වස හැබැයි පරිණි මුතුන් මිත්තෝ ඕන තරම් මේව කාලා මැරෙන්නේ නැති ඈ පස්සේ තමයි දන්නේ අඩෝ මේ අවසානට මේ මිනිහා කාලේදී මෙන්න මේක ඒ නිසා මැරෙන්නේ නැති ඔහොම ඔහොම කියලා තමයි ඉතින් පස්සේ මිනිස්සු 100ක් 200ක් මැරිලා තමයි ඒව වස කියලා හොයාගන්නේ නැත්තේ නේද එහෙනම් බලන්නකො මිනිස්සු කොච්චර කැපකිරීම කරලාද දැනුම ලබාග මිනිස්සු කොච්චර දියුපුදලා තියනවද සමහර දෙනම නිර්මාණය කරග නේද අත්හදා බලන කොච්චර කටු කාලයක්ද සෙල්ලම් නෑ පුතා ජන සමාජයකට දැනුම එන්නේ ලේසි පහසුවෙන් දැනුමක් එන්නේ නෑ එහෙනම් ලෝකේ ඕනෑම ජන සමාජයකට සමතුලිතව ඒ කියන්නේ සමතුලිතව කියලා කියන්නේ ප්‍රශ්න අරබෝද ගැටුම් වලින් තොරව ප්‍රකෘතිමත් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න දැනුම ඕනිමයි ඕනෑම ජන සමාජයකට තෘප්තිමත් ජීවිතයක් ගත කරන් සමතුලිත ජීවිතයක් ගත කරන් දැනුම ඕනිමයි ඒ දැනුම ලැබෙන්නේ පරිසරයට අනුකූලව ජීවත් වීමේදී පරිසරය තුළින් තමයි ඒ දැනුම ඇවිල්ලා තියෙන්නේ අපි මේ ටික ලියාගෙන කතා කරන් යනවා වැඩිපුර ටිකක් කතා කරලා දුන්න වැඩිපුර හොඳේ එයා හිතන්නත් එක කිව්වා වෙලාවක් අරගෙන ලියන් මාතෘකාව ඔයාලගේ ටියුට් එක අංක 6 ඓතිහාසික දැනුම සහ ඒ ප්‍රායෝගික ආදේශනය
ලියන මාතෘකා මේ ඡේදයක් වෙන මේ විදිහට ඡේදයක් ලියන ලස්සනට ඕනෑම සමාජයක් සමතුලිතව පවතින්නේ 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 වෙනත් පාඩ පෑනකින් ලියන් ඕනෑම සමාජයක් සමතුලිතව පවතින්නේ දැනුම පාදක කරගෙනය දැනුම පාදක ආ මොකක් ඕනෑම සමාජයක් සමතුලිතව පවතින්නේ දැනුම පාදක කරගෙනය දැනුම පාදක කරගෙනය ලිව්වද ඕනෑම සමාජයක් සමතුලිතව පවතින්නේ දැනුම පාදක කරගෙනය මෙකී දැනුම සාමාන්‍ය පැනෙන් ලියන්න මෙකී දැනුම මෙකී දැනුම මෙකී දැනුම එම සමාජයේ අයත් 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 ස්වාභාවික පරිසරයටත් මෙකී දැනුම එම සමාජයේ අයත් ස්වාභාවික ස්වාභාවික පරිසරයටත් ස්වාභාවික ස්වාභාවික පරිසරයට ස්වාභාවික පරිසරයට ස්වාභාවික පරිසරයට සහ ස්වාභාවික පරිසරයට සහ ඊට අනුකූලව ජීවත් වීමේදී ස්වාභාවික පරිසරයට සහ ඊට අනුකූලව ජීවත් වීමේදී ඊට අනුකූලව ජීවත් වීමේදී ඊට අනුකූලව ජීවත් වීමේදී නිර්මාණය වන ඊට අනුකූලව ජීවත් වීමේදී නිර්මාණය වන ඊට අනුකූලව ජීවත් වීමේදී නිර්මාණය වන සංස්කෘතියට ඊට අනුකූලව ජීවත් වීමේදී නිර්මාණය වන සංස්කෘතියට අදාළ වන පරිදි සංස්කෘතියට අදාළ වන පරිදි ගොඩනැගේ 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 දැනුම එන්නේ පරිසරයෙන් සහ ඔය සංස්කෘතික අංග වලින් කියන එක මම ඒක මහලකට පැහැදිලි කරන්න යන්නේ නැහැ වෙලාව යන නිසා රයිට් සංස්කෘතියට අදාළ වන පරිදි ගොඩනැගේ ඡේදයක් ලියන් ඡේදයක් ලියන් ඓතිහාසික සමාජයක් මගින් ඓතිහාසික කියන්නේ පැරණි සමාජයක් කියන එක ඓතිහාසික සමාජයක් මගින් ඡේදයක් ලියන්න කිව්වේ ඓතිහාසික සමාජයක් මගින් නිපදවන ලද ඓතිහාසික සමාජයක් මගින් නිපදවන ලද ඓතිහාසික සමාජයක් මගින් නිපදවන ලද එවැනි දැනුම් ව්‍යුහ ඓතිහාසික සමාජයක් මගින් නිපදවන ලද එවැනි දැනුම් ව්‍යුහ එවැනි දැනුම් ව්‍යුහ ඓතිහාසික සමාජයක් මගින් නිපදවන ලද එවැනි දැනුම් ව්‍යුහ එවැනි දැනුම් ව්‍යුහ වර්තමාන සමාජයට උවද දැනුම් ව්‍යුහ වර්තමාන සමාජයට උවද වර්තමාන සමාජයට උවද වර්තමාන සමාජයට උවද අත්දැකීමක් ලබා දෙයි
වර්තමාන සමාජයට උවද අත්දැකීමක් ලබා දේ වර්තමාන සමාජයට උවද අත්දැකීමක් ලබා දේ අත්දැකීමක් ලබා දේ වර්තමාන සමාජයට උවද අත්දැකීමක් ලබා දේ එතෙන්ද බලන්න සංස්කෘතික උරුමය යනුවෙන් හැඳින්වනුයේ එයයි සංස්කෘතික උරුමය යනුවෙන් සංස්කෘතික උරුමය යනුවෙන් හඳුන්වනුයේ එයයි 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 right හොඳයි අන දැන් දැනුම ගැන සමාජයේ දැනුම එන්නේ කොහොමද ඓතිහාසික දැනුම වර්තමාන සමාජයකට කොතරම් වැදගත්ද කියන එක පැහැදිලි කරා මම සෑහෙන වෙලාවක් අරගෙන හොඳ දැනුමක් ඔයාලට හිතන්න මම දෙයක් කියලා දීලා ඇති නේද right print කරපු note එකක් තියෙන බලන්න ටියුට් එකේ ඔබට මුද්‍රිත කොටසක් තියෙන බලන්න ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතික උරුමයට අයත් තෝරාගත් සංකල්ප හයක් පිළිබඳ මෙම මාතෘකාව තුළින් අධ්‍යයනය කරයි මේ මාතෘකාවෙදි කතා කරනවලු ඓතිහාසික යුගයේ මිනිස්සු අංගි ශේෂ්ත්‍ර හයක් පිළිබඳ ඒගොල්ලෝ දැනගෙන හිටිය දැනුම් සම්භාර මොනවද කියලා ශේෂ්ත්‍ර හයක් තුළ ඓතිහාසික මිනිසා නිපදවාගත් දැනුම් සම්භාර මොනවද කියලා දැනුම් ව්‍යුහ මොනවද කියලා මේ මාතෘකාවෙදි කතා කරනවලු පැරණි සමාජ සංවිධානය මුදල් සහ විනිමය කාන්තා නියෝජනය නීති හා සම්ප්‍රදාය පරිසර සුරකීම දේශීය ආරක්ෂාව කියන මාතෘකා මේකෙදි කතා කරනවලු අපි ඉස්සෙල්ලාම අද කතා කරමු මේකේ පළවෙනි අන මාතෘකාව ඒ තමයි සමාජ සංවිධානය ඓතිහාසික යුගයේ සමාජ සංවිධානයේ පිළිබඳ අපි ඉස්සෙල්ලාම කතා කරමු හරියට අහගන්න මේක විතරයි ටිකක් ඕනෑකමින් අහගෙන ඉන්න ඕනි මාතෘකාව ඉතින් අපි ටිකක් වැඩගත් මාතෘකාව සංකීර්ණ කොටසක් ඒ නිසා හරියට අහගෙන ඉන්න හරි ඓතිහාසික යුගයේ සමාජ සංවිධානය දැන් ඓතිහාසික යුගයේ කියලා කියන්නේ රජ කාලය කියන එකනේ පැරණි කාලය කියන එකනේ රජවරු ලංකා පාලනය කරන සමය ඓතිහාසික යුගයේ කියලා කියන්නේ ඒක දැන් මේ සමාජය කියලා කියන්නේ මොකද්ද සමාජය කියලා කියන්නේ මිනිස් කලනේ කිසියම් රටක වාසය කරන සමස්ත මිනිස් කලට කියනෝ ඒ රටේ ජන සමාජය කියලා කිසියම් රටක වාසය කරන සමස්ත මිනිස් ගහණයට ඒ රටේ සමස්ත ජන ගහණයට ඒ රටේ සමස්ත මිනිස් කලට කියනෝ ඒ රටේ ජන සමාජය කියලා. එතකොට ඓතිහාසික ජන සමාජය කියලා කියන්නේ රජ කාලේ මේ රටේ වාසය කරපු මිනිස්සු කියන එකනේ. ඓතිහාසික යුගයේ මේ රටේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ එකතුවට කියනෝ ඓතිහාසික ජන සමාජය කියලා. එතකොට ආගම මේ ජන සමාජයක් ගත්තම මොන හොදට අහගෙන ඉන්න ජන සමාජයක් කියලා කියන්නේ විශාල මිනිස් රළකටනේ විශාල මිනිස් එකතුවකටනේ ජන සමාජයක් කියලා කියන්නේ එතකොට ඒ ජන සමාජයක් ගත්තම ඒ ජන සමාජය ඇතුලේ එක එක අදහස් දෙන මිනිස්සු ඉන්නවද නැද්ද දැන් මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නවනේ ජන සමාජයක් ඇතුලේ දැන් ලංකාවේ වර්තමාන ලාංකීය ජන සමාජය ඇතුළේ ඉන්නවා 2.20 ලක්ෂක වැඩි ජන ගණනක් 2.20 ලක්ෂයක් වර්තමාන ලාංකීය ජන සමාජයේ මිනිස් ගණන දැන් චීන ගත්තොත් කෝටි 140ක් විතර ඉන්දියාව ගත්තොත් කෝටි 130ක් විතර ඉන්දියා ඇමරිකාව ගත්තොත් කෝටි 55ක් විතර ජන ගණනයක් වාසය කරනවානේ එතකොට දරුපටව දැන් මේ ජන සමාජයක වෙසෙන මිනිස් කැල ඇතුලේ මිනිස්සු හිතන පතන විදිය කොතර වෙනස්ද බලන්න එක එක මිනිස්සු නේද දෙවන්ත ජනගහනයක් ඇතුලේ මිනිස්සු හිතන පතන විදිය එකිනෙකාට වෙනස් විවිධාකාර මිනිස්සු ඉන්නේ නේද ඊට අමතර දැන් හිතන පතන විදියෙන් විතරද මිනිස්සු වෙනස් වෙන්නේ ජන සමාජයක් ඇතුලේ නෑ කන බොන විදිය අඳින පළඳින විදිය රස්සාවෙන් දැනුමෙන් බලයෙන්
ධනයෙන් මිනිස්සු අසමානයි. ජන සමාජයක් ඇතුලේ නේද? එක එක සාධක මත මිනිස් කණ්ඩායම් දකින්න පුළුවන් ද බැරිද? මිනිස් කණ්ඩායම් දකින්න පුළුවන්. නේද? බලයෙන් මිනිස්සු කණ්ඩායම් වශයෙන් බෙදන්න පුළුවන්. ධනයෙන් පුළුවන්. ඇඳුමින් පුළුවන්. ආගමින් පුළුවන්. භාෂාවෙන් පුළුවන්. පුළුවන් ද බැරිද? පුළුවන්. ධන සමාජයක් ඇතුලේ විවිධාකාර මිනිස් සමූහ මිනිස් කණ්ඩායම් ටීම් දකින්න පුළුවන් ද බැරිද? ටීම් දකින්න පුළුවන්. නේද? ජන සමාජයක් ඇතුලේ විවිධාකාර මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු ටික හරියට සංවිධානය කරගත්තේ නැත්තම් මේ ජන සමාජයේ වෙසෙන මිනිස්සු ටික හරියට සංවිධානය කරගත්තේ නැත්තම් ඒ ජන සමාජයට පැවැත්මක් නැහැ. ඒ ජන සමාජයට අනාගතයක් නැහැ. ඒ රටට අනාගතයක් නැහැ. ජන සමාජය හරියට සංවිධානය කරගත්තේ නැත්තම් ඒ ජන සමාජයට පැවැත්මක් නැහැ. පැවැත්මක් නැහැ කියන්නේ බං අනාගතයක් නැහැ කියන එකනේ. ඒ විතරක් නෙමෙයි. ජන සමාජය සංවිධානාත්මකව ගොඩනගා ගත්තේ නැත්නම් ඒ ජන සමාජයේ ඇතුලේ තියෙන්නෙම අසමගිකම් ප්‍රශ්න අර්බුද ගැටලු අනාරක්ෂිතයි. ඒ ජන සමාජය අනාරක්ෂිතයි. කොයි වෙලාවෙත් අසමගිය. සාමදානයක් නැහැ. සාමකාමී භාවයක් නැහැ. නිවිච්ච භාවයක් නැහැ. ඒ ජන සමාජයේ කොයි වෙලාවෙත් අර්බුද වලින් ගහන ප්‍රශ්න වලින් පිරුණු අනාරක්ෂිත ජන සමාජයක් වෙනවා. ඒක සංවිධානාත්මකව ගොඩනගා ගත්තේ නැත්තම්. තේරුණා නේද? එහෙනම් අතීත ලංකාව පාලනය කරපු රජවරු ලාංකීය ජන සමාජය සංවිධානාත්මකව ගොඩනගා ගන්න කටයුතු කළා තියෙනවා. සමාජය සංවිධානාත්මකව ගොඩනගා ගන්න සංවිධානාත්මකව හසුරුවා ගන්න අතීත රජවරු දැනගෙන තියෙනවා. ඒගොල්ලෝ පරණ ජන සමාජයේ සංවිධානාත්මක ගොඩනගලා ඒ ජන සමාජයේ යහපත් පවත්වාගෙන යන ඒ ජන සමාජයේ හොඳින් පාලනය කරන්න දැනන් ඉඳලා තියෙනවා. එහෙනම් ඓතිහාසික යුගයේ සමාජයේ සංවිධානාත්මකව ගොඩනගා ගන්න අතීත ලාංකික රජවරු දැනන් ඉඳලා තියෙනවා. දරුකටා ඔබ දන්නවා ඇතිනේ. දැන් ඕනෑම දෙයක් සලසුමකට සංවිධානාත්මකව කරේ නැත්තම් ඒ දේ අසාර්ථකයිනේ. ඔබේ විභාගෙ ගන්න එක්සෑම් එක ඕක හරියට ඔබ සංවිධානාත්මකව ඔය වැඩේ කරේ නැත්තම් ඔබ විෂයන් අටක් පාස් වෙලා එකක් ෆේල් වෙන්න පුළුවන්. ඇයි? ඔබ වැඩිපුර විෂයන් අටකට කැප වෙලා තියෙනවා, එකක් ඔබ මගහැර ගිහිල්ලා තියෙනවා. අසාර්ථකයි. සවස් සමහරලාට ඔබ ඕනවට පාවට ක්ලාස් ආව වැඩේ කරෙත් නැහැ, පාඩම් කරෙත් නැහැ, එක්සෑම් ෆේල්. හරිද? එතන ලොකු අසාර්ථක භාවයක් තියෙනවා නේද? එතකොට ඕනෑම දෙයක් සාර්ථක වෙන්නේ ඒක සැලසුමකට සංවිධානාත්මකව කරොත් ඉන්නේ නේද? එහෙනම් දැන් අපි උදාහරණයක් ගමුකෝ. ගෙදර දානයක් තියෙනවා. ඒ දානය වුණා සැලසුමකට සංවිධානාත්මක ගොඩනැගුවේ නැත්නම් ප්‍රශ්න අරබුද විතරයි. හාමුදුරුව එනවා. අදුපාඩු කෝටියයි. හාමුදුරුව බලනවා පතුරු යන්න. මේව නැහැ, අරව නැහැ, මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? ඔයාලා කිසිම සැලැස්මක් නැහැ, අපරාධය අපි ආවේ. කිසිම තේරුමක් නැහැ. ඔහොම කළා හරියන්නේ නැහැ කියලා කුණු බැන. හර නේද? බෙඩින් එකක් ගන්න. බෙඩින් එකක් වුණා සැලැස්ම වල කරන්න ඕන එකක් නේ. ඒක හරියට සැලැස්ම කරේ නැත්තම් මොකෝ වෙන්නේ? මිනිස්සු කියයි අරව තිබුණ නැහැ, මේව තිබුණ නැහැ, යන්න හැටි මෙන්න හැටි අරගයි මේකයි කෝටිය ප්‍රශ්න. ඔකද නැද්ද? ඔව්. නේද? දැන් ප්ලෑන් කරනවනේ. ඒ නිසා හරියට හරි. ඒ නිසා පුතා දැන් බලහන් කසාද වඳින බලන් හිටියනේ දැන් මේ අවුරුද්දේ මේ කොරෝනෙක් කැවිල ඒකක් නැති කරානේ ඈ 10 වෙනි එක හරි අන්නකො දැන් අවුරුදු කීපයක් තිස්සේ කසාද බඳ ගන්න ඕන කියලා සලසම් කර කර හිටිය දැන් ගියා ඈ කී වෙනි එකද මිනිහෙක් කසාදයක් බඳින්නේ මම අහපු විදියට නම් මම දන්න විදියට නම් ගොඩක් අය කසාද වෙන පළවෙනි වතාවට. ඒවා විනාශ වෙලා හරි මෙහෙ මොන හරි විනාශ වෙලා ගියොත් නේ දෙවෙනි තුන්වෙනි වතාවටම දින්නේ නේද? මම කී වෙනි කියලා හිතුවේ කියලා. ඇහ මන් දන්නේ නැහැ කවුද කියලා. මම මේ try කරනවා මේ ඉක්මනින් මේ පළවෙනි වතාවට කසාද වෙනද ගන්න. හා පළවෙනි වතාවට දෙක තුන පස්සේ බලමුකෝ. හරි. ආ පස්සේ. එතකොට ආ බලයි.
නෑ ළඟ නෑ ස්ටුඩියෝ එකේ ඉන්නේ එතකොට පුතා කැමරේ ගන්න ඕන නැහැ හරි මෙයා නෑ ඒකද මගේ ඒව වුණා සලසමකට කරේ නැත්තම් ළමයි අසාර්ථක විවාහය වේවා විභාග වේවා ජීවිතේ වේවා හසිත සලස්මකට සංවිධානාත්මකව කරේ නැත්තම් ඔබට මහලුණා පසුතැවෙන්න වෙයි ඔබේ බුද්ධාගම පොතේ පාඩම් දෙකක්ද කීපයක් දෙකක්ද තියෙනවා නේද අර මහලුවේ දුක් නොවන්න තුරුණු විය ගොඩනගන්න කියලා පාඩමක් තියෙනවා නේද තියෙනවද නැද්ද තියෙනවා ඔව් එනස්ස ඔව් ගාථා කීපයකින් උගන්වනවානේ උත්තානමතෝ සතිමතෝ ගාථාවෙන් කියන්නේත් ඒක නේද ඈ අචරිත බ්‍රහ්මචර්යා ඒ ගාථාවෙන් කියන්නේත් ඒක නේද ඈ හායි බුද්ධාගම ක්ලාස් එක උදාම එතකොට ආන්නහන් මහලු ඔව් මහලු වියේ දුක් නොවන්න තුරුණු විය ගොඩ නගන්න ඕන ඔබ මේ කාලේ ඉගෙන ගන්න දැනුමෙන් තමයි ඔබ මේ කාලේ කරන ක්‍රියාකාරකම් මත තමයි ඔබේ අනාගතයේ තීරණය වෙන්නේ මං හොඳට ඉගෙන ගත්ත නිසා මං අමාරුවෙන් ඉගෙන ගත්ත නිසා මං හොඳ අධ්‍යාපනයක් ලැබපු නිසා හොඳට පොත් කියපු නිසා හොඳට උගන්වද්දී ගුරුවරු කියන හැම දෙයක් මහන් ඉදපු නිසා මට හොඳ දැනුමක් ලැබිලා තියෙනවා මට හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා ලංකාවේ නමක් දිනාගත්ත ගුරුවරයෙක් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා නේද ඒක මහාමත කියන එකක් නෙවෙයි ඒක සමහර මට මට ඒක යම් ආඩම්බරයක් නේද මට එහෙම ඔව් එහෙම එකක් හදාගන්න පුළුවන් උනේ මම ওই තරුණ කාලේ උඹලයි කාලේ ඔය වැඩේ මම හරියට කරපු නිසා තේරුණා නේද එහෙම නැතුව නෙත් සර විකාර කරා නම් මට මෙතෙන් දෙන්න බෑ ඒක තේරුම් ගන්න ඕන තේරුණා නේද දැම්මට දැම්මට විනෝදෙන් ජොලියේ ඕන ජීවිතයක් ගත කරන්න පුළුවන් නේ දැම්මගේ අනාගතය මම ගොඩනගලා ඉවරයි මට ප්‍රශ්නයක් නෑ නේද ආවක් නෑ නේ ඔව් ඒක අහන්න ඈ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සාර්ථක වෙන්නේ මේ රවිෂ්ක සලසමකට සංවිධානාත්මක කරොත් විතරයි තේරුණා සමාසේකර නැතුව වැඩන්නේ ඒ නිසා අහන්න සමාජයක් වුව සංවිධානාත්මක අයියෝ කවුද කැකා 259 මයික් එක ඕෆ් කරගන්න බයිල ගහන්න ගෙදරින්ද සමාජය සංවිධානාත්මක ගොඩනගා ගත්තේ නැති වුණොත් ඒ සමාජය අසම්පූර්ණ සමාජය ප්‍රශ්න අරබුද වලින් පිරිච්ච සමාජය හැබැයි අතීත රජවරු මේ සමාජයේ මැනවින් සංවිධානාත්මකව ගොඩනගාගෙන තිබුණා පුතා දැන් මට මේකට උත්තරයක් දෙන්න ලෝකේ ඕනෑම අනහගෙන හරියට මේකිතාවදගත් ලෝකේ ඕනෑම රටක ජන සමාජයක් ගමු ඒ ජන සමාජය සංවිධානාත්මකව ගොඩනගාගෙන තියෙනවනා ඒ සමාජ සංවිධානයේ ඇතුලේ දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් තියෙනවා ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා ඕනෑම ජන සමාජයක් සංවිධානාත්මකව ගොඩනගා ගත්තට පස්සේ ඒ ජන සමාජය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා මොකක්ද ඒ ලක්ෂණය පුළුවන් නම් කියන්න ලක්ෂණය මොකක්ද හරියට හරි අනේ කොල්ලෙක් යන්තම් මට ඕන උත්තරේ කිව්වා සමාජයක් අනනා සමාජයක් සංවිධානාත්මකව ගොඩනගා ගත්තට පස්සේ ඒ සමාජ සංවිධානය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ පොදු ලක්ෂණයක් තියෙනවා ඒ පොදු ලක්ෂණේ තමයි ඒ ජන සමාජයේ විසෙන පුද්ගල කණ්ඩායමක් ගොඩක් ඉන්නවා කියලා දැන් ජන සමාජයක් ගත්තම විවිධාකාර මිනිස්සු ඉන්නවානේ පුද්ගල කණ්ඩායම් දකින්න පුළුවන් ගුරුවරු වෛද්‍යවරු ඉංජිනේරු ඔහොමම පාලකව මහා සංඝරත්න ඔහොමම එක එක මිනිස් කණ්ඩායම් ඉන්නවානේ අනහන් ඔය එක එක මිනිස් කණ්ඩායම් ඉන්නවානේ එතකොට සමාජයක් සංවිධානාත්මකව
ගොඩනගාගත්තට පස්සේ ඒ සමාජ සංවිධානයේ තුල දැකිය හැකි ප්‍රධානම ලක්ෂණය තමයි එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර දූරාවලියක් දකින්න පුළුවන් වීම. එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙලභාවයක් අපි කොට කියන්නේ. එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙලභාවයක් දකින්න පුළුවන් වීම. මොකක්ද? එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙලභාවයක් දකින්න පුළුවන් වීම. අපි ඕකට කෙටියෙන් කියනවා දූරාවලියක් දැකගත හැකි වීම කියලා. මොකද්ද කියන්නේ? දූරාවලියක් දැකගත හැකි වීම. මොකක්ද? දූරාවලියක් දැකගත හැකි වීම. එහෙනම් ඕනෑම සමාජයක් සංවිධානාත්මකව ගොඩනගා ගත්තට පස්සේ ඒ සමාජ සංවිධානය තුළ දෙකියේ හැකි ප්‍රධානම ලක්ෂණය තමයි එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙලභාවයක් හෙවත් දූරාවලියක් දැකගත හැකි වීමයි. මොකක්ද? එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙලභාවයක් හෙවත් දූරාවලියක් දැකගත හැකි වීම කියන එක මතක තියාගන්න. දැන් ඔබේ ඕලෙල් විභාගේ සංවිධානාත්මක ගොඩනගා ගත්තොත් ඕක ඇතුලේ දූරාවලියක් තියනවද නැද්ද? ඕකෙත් දූරාවලියක් තියෙනවා. ඒ දූරාවලිය කියන්නේ මොකක්ද? කාලසටහන නේද? ඔබ මේ විෂයන් වලට වෙන් කරන කාලය ඉතිහාස සමුද පාඩම් කරා. විද්‍යාව අඟහරුවාද සම්පූර්ණ අඟහරුවාද වෙන් කළා තියෙන්නේ සයන්ස් වලට. සයන්ස් වලට වෙන් කරේ අඟහරුවාද. බදාද ඉංග්‍රීසි ග්‍රාස්මෙන්ද මැක්ස් ගණිතය කතා කරා ඉගෙන ගන්න. ඒක තමයි ස්ටඩි කරා. නේද? අනුපිළිවෙලක් හදලා තියෙන්නේ. සමුද නම් ඉතිහාස මෙහෙම මෙහෙම වෙන් කළා තියෙන්නේ පැය ගන්න. මා සතිය පැය 24 වහකයි වෙන් කළා තියෙන්නේ. මේ විෂයන් වලට මෙච්චර කාලයක් අන්න දූරාවලිය. දැන් ගෙදර දානයක් කිය. මේකේ වුණා. අන්න දැන් සංවිධානාත්මක ගොඩනගෝට්ටියේ දානමය පින්කම ඒකෙත් දූරාවලිය දකින්න පුළුවන්. හාමුදුරුව පන්සලට ගිහලා වඩම්මන් එන්නේ. ඔයා යන්න. හසිත ඔයාට බාර දීලා තියෙන්නේ. හරි නේද? කෑම පිළියෙල කරන කට්ටිය වෙනම බාර දීලා තියෙන්නේ. පිරිකර ටික වෙනම බාර දීලා තියෙන්නේ. ඒතර දැන් ටක්ක් ගාලා. අන්න වැඩ ටික වැදලා නේ තියෙන්නේ. අන්න අරවත් තියෙනවනේ. ටක්ක් ගාලා කියන්න බලා ඔයා යන්න පන්සලට. ආයා පිරිකර ටික ගේන්න. ආ ඔයාලා කෑම ලෑස්ති කරන්න. ටක්ක් ගාලා වැඩ ටික යනවා. නැත්තම් ඒ කාටවත් බාර දීලා තිබුණ නැත්තම් නේද? කවුද පන්සලට යන්නේ? මම දන්නේ නැහැ. කවුරුත් ගිහිල්ලත් නැහැ. මහත් ලැව්වයි. නේද? ඒ නිසා ඕනම එකක් සංවිධානාත්මක ගොඩනැගුවම ඒකේ පිළිවෙලක් දකින්න පුළුවන්. දූරාවලියක් දකින්න පුළුවන්. අනුපිළිවෙලක් දකින්න පුළුවන්. එහෙනම් සමාජයක් වුවා සංවිධානාත්මක ගොඩනැගුවට පස්සේ ඒ ජන සමාජය තුළ දකින්න පුළුවන් එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙල භාවයක් දූරාවලියක් දකින්න පුළුවන්. තේරුණා නේද? ඉස්කෝලේට යන ඔබේ ඉස්කෝලේ පාසල කියලා කියන්නේ සංවිධානාත්මකව ගොඩනගපු ස්ථානය. එහෙනම් පාසල සංවිධානාත්මක ඒකකයක් නා. ඔය පාසලෙත් දූරාවලියක් දකින්න පුළුවන්ද බැරිද? දූරාවලියක් දකින්න පුළුවන්. බලන්නකෝ. පාසලේ බලයෙන් වැඩිම කෙනා කවුද? පාසලේ ප්‍රධානියා කවුද? විදුහල්පතිතුමා. විදුහල්පතිතුමා. ඊට පස්සේ කවුද? නියෝජ්‍ය විදුහල්පති. ආ නියෝජ්‍ය විදුහල්පතිවරු ගොඩක් ඉන්නවා. නියෝජ්‍යලා ඉන්නවා ගොඩාක්. මම දැන් ඉන්නේ ස්කෝල් නම් 3 දෙනෙක් ඉන්නවා. මං ඉන්නේ ස්කෝලේ 3 දෙනෙක් ඉන්නවා. හරිද? ඔය දැන් ප්‍රෙසිඩන්ට් කොලෙජ් එකේ වගේ ස්කෝල් එකනේ. ප්‍රෙසිඩන්ට් කොලෙජ් එකේ වගේ කීයක් ඉන්නවද? ස්කෝල් මොකද? දින්නේ නැහැ. 8ක් විතර ඉන්න. ප්‍රෙසිඩන්ට් එකේ 8ක් දුර දින්නවා. හරි නේද? හරි. ඊළඟට විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති. ඊළඟට සහකාරි. ඔව් සහකාර විදුහල්පති. පොලි විදුහල්පති කියන්නේ සහකාර විදුහල්පතිවරු. ඊළඟට කවුද? අංශප්‍රධාන. සෙක්ෂන් හෙඩ් අංශප්‍රධානියෝ කියලා කියන්නේ. හරිද? අංශප්‍රධාන. ඊළඟට ශ්‍රේණි ප්‍රධාන. හරි. ඊළඟට අංශප්‍රධානින් පස්සේ ඉතින් පන්ති භාර ගුරුවරු. හරිද? පන්ති භාර ගුරුවරු ශිෂ්‍යනායකයෝ. නෑ නෑ බං. විෂය භාර ගුරු. විෂය භාර. පන්තියක් නෑ. ඉතිහාස උගන්වනවා. අන්න ඕන අගල උගන්වනවා. පන්ති භාර මං පන්ති භාර නෑ. මං විෂය උගන්වන ගුරුවරේ. නේද? විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරු, ඊළඟට සහකාර විදුහල්පතිවරු, අංශ ප්‍රධාන, පන්ති භාර, විෂය ගුරුවරු, විෂය ගුරුවරු, ඊළඟට ශිෂ්‍ය නායකයෝ, ඊළඟට පන්ති නායකයෝ,
විෂය නායකයෝ ළමයි අන්තිම ළමයි විෂයනායක පේන්න බෑ සර් හරි හරි අතුගාන සෙට් එක කොහෙද සර් ආ අතුගාන සෙට් එක ඒ ඒගොල්ලෝ ඉන්නවා ඒගොල්ලොන්ට මේකට අත දෙන්න බෑ මෙයාට අත දෙන්න බෑ ළමයින්ටවත් මුකුත් කරන්න බෑ ආ මේ 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 නන් කොමිෂන් නන් ඇකඩමික් ලට ඒගොල්ලෝ පාලනය කරන විදුහල්පතිතුමා විදුහල්පතිතුමා තමයි ඒගොල්ලෝ හසුරුවා නන් ඇකඩමික් ලා ලිපිකරුවෝ මුරකරුවෝ අතුපතු ගාන අය ඒ ඔක්කොම කම් කරුවෝ කරුවා ඔක්කොම වැඩි අන්තයි ආ දැන් ඒක හරි ඕනම තැනක එහෙම තමයි බං හර නේද මේ සෙට් එක සර්ල් වගේ නේද ලොක්කට වඩා සොක්ක තමයි ප්‍රබල වෙලා තියෙන්නේ හර නේද ඒක නෑ ඇත්ත ඈ ලොක්ක නෙමෙයි පොර සොක්ක ඒ හැටි ඒ තමන්ට දෙයක් නැති වුණාම මිනිස්සු හුරු වෙලා තියෙනවා තමන්ට තියෙන විදිහට ලෝකෙට පේන්න තේරුණ හරි දැන් දැන් ඔයාලා බලන්නකෝ සමහර දැන් ඔයාලා ඔයාලා බැරි වෙලාවත් ඔයාලගේ ওই ගෙවල් පැත්තට ආවොත් එහෙම මේ මොකක් හරි චොපර් එකක් ෆ්ලයිට් එකක් ගුවන් යානයක් ආව කියලා හිතමුකෝ චොපර් එකක් ඇල බැස්සුවා උඹල දුවල ගිහලා ඒ චොපර් එක ගා සෙල්ෆි ගහලා දාන්න නැද්ද සෙල්ෆි ගහලා දාන්න නැද්ද ඈ තමන්ගේ වගේ පෙන්වන්න උත්සාහ කරන නැහැ නැති වුණා ඈ තමන්ගේ නැති කියන්නේ මොකද්ද ඇහෙන්නේ කියනවා කොහොමද දැනගන්නත් එක්ක හරි තමන්ට ආගේ පෙනෙන කයි කරනවා හැබැයි තමන්ට චොපර එකක් තියනවාද නැහැ දැන් ඔය වැඩි මමත් කරයි බැරි වෙලා පදලංග වලට චොපර එකක් ආයෙද බැස මා දුර දුර ගිහිල්ලා අක් ගාල සෙල්පියක් ගහලා තායි ඉතින් ඒ අන්නකෝ ඒ ඒක නෝගතද මගේ වගේ ඉරසි මගේ යාළුවන්ට පෙන්න මෙන්න අම්මලා සිරිමෙන් මං චොපර එකක් ගාව වහා මට තියනවාද ඇති වගුලක් නැහැ ඒක තමයි විදිය හරි හරි එතකොට දැන් පාසලක් වුණා සංවිධානාත්මක ගොඩනැග විස්ථානයක්නේ එහෙනම් ඒක ඇතුලේ ධූරාවලියක් දකින්න පුළුවන් එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙල භාවයක් දකින්න පුළුවන් පාසලක ධූරාවලියක් තියෙනවා නම් ඔබේ පවුලේ ධූරාවලියක් තියෙනවා නදනවත් වුණාට තාත්ත උඩම අම්මා දෙක නේද අයියා අක්කා නංගි මල්ලි පහළට තියෙන එතකොට සමාජියක්වත් ඒ සමාජයේ තිරසාර ප්‍රයත්නට ධූරාවලියක් ඕන අනිවාර්යයි. එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර අනුපිළිවෙල භාවයක් දකින්න පුළුවන්. හර නේද? right. දැන් මට කියන්න වර්තමාන හොදේ වර්තමාන ලාංකීය සමාජ සංවිධානයේ තුල ධූරාවලියේ උඩමින්නේ කවුද? වර්තමාන සමාජ ධූරාවලියේ උඩමින්නේ කවුද? විධායක ජනාධිපති කවුද විධායක ජනාධිපති උඩමින්නේ කවුද විධායක ජනාධිපති ඊළඟට කවුද අගමැති ලංකාවේ තුන්වෙනි පුරවැසිය කවුද දන්නවද තුන කවුද කථානායකවරයා දන්නවද අලුත් ආණ්ඩුක්‍රමයට අනුව ජනාධිපති හිටි හැටි මරුණොති ඊළඟට ජනාධිපතිවරණයක් කැඳවලා ජනාධිපතිවරණය දිනන කෙනාට ජනාධිපති තනතුර බාර දෙනකම් ජනාධිපති කමේ වැඩ බලන්නේ කවුද? කථානායක. ඈ? කථානායක. කවුද පුතා? කථානායක. ඒවා නේද? ලංකාවේ තුන්වෙනි පුරවැසියේ කථානායක. right. ඔහොම ඔහොම වර්තමාන ලාංකීය ජන සමාජි පෙළ ගස්සන්න පුළුවන් පල්ලෙහාට විධායක ජනාධිපති අගමැති කථානායක විපක්ෂ නායක ඔහොම පල්ලෙහාට නේද ඊළඟට ශ්‍රේෂ්ඨාධික නගමිනිසුරු ඔහොම ඈ අපි ඉන්නේ අපි සාමාන්‍ය ජනතාවනේ මම නම් ගුරුවරුනේ මං තුට්ටක් උඩින් ඉන්නවා ඔයාලා සාමාන්‍ය ජනතාව පුරවැසියෝ සාමාන්‍ය ඔයාලා ගොඩාක් පල්ලෙහායි ශිෂ්‍යෝනේ තමයි තියෙන්නේ ඒක තමයි ගොඩයි යටම ඉන්නේ ටිකක් ගොඩක් පහල හිතන්න මේ තව ටිකක් තියෙන්නුනා හරි ළමයි දැන් වර්තමාන ලාංකීය සමාජ ධූරාවලියේ උඩමින්නේ මේ විධායක ජනාධිපතිතුමානේ ඓතිහාසික සමාජ ධූරාවලියේ ඓතිහාසික සමාජයේ
ඒ ගොඩ නැගිච්ච දූරාවලියේ උඩම ඉන්නේ කවුද? රජු. ඔව් මහරජතුමා. කවුද? මහරජතුමානේ. පරණ සමාජ දූරාවලියේ ඓතිහාසික සමාජ දූරාවලියේ උඩම ඉන්නේ කවුද? මහරජතුමා. කවුද ඉන්නේ? මහරජතුමානේ. උඩම ඉන්නේ පුතා මහරජතුමා. ඊට පස්සේ කවුද? මහරජතුමාගෙන් පස්සේ කවුද? प्रधानी वैद्यवर गुरुवर संबंधतावल स्वरूप හරිද සමාජ සංවිධානයේ යනු කිසියම් සමාජයක් තිරසල ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන එකී සමාජයේ වෙසෙන පුද්ගලින් සහ කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවල ස්වરૂපයයි. ඒ කියන්නේ සමාජයක වෙසෙන මිනිස්සු අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කියන එක. බැඳියාව කියන එක. රයිට් ඡේදයක් තියෙන මේ විදිහට ලියන්න. සමාජ සංවිධානයේක ලියන්න. संविधानात्मकव ගොඩනැගුණු පසුකල යනකො සමාජය සංවිධානාත්මකව ගොඩනැගුණු පසු සමාජය සංවිධානාත්මකව ගොඩනැගුණු පසු සමාජයක් සංවිධානාත්මකව ගොඩනැගුණු පසු එහි දැකිය හැකි එහි දැකිය හැකි එහි දැකිය හැකි එහි देखिए है कि यही देखिए है कि प्रधानतम लक्षणे वनुये यही देखिए है कि प्रधानतम यही देखिए है कि यही देखिए है कि प्रधानतम लक्षणे वनुये यही देखिए है कि प्रधानतम लक्षणे वनुये बिना पाठ बहन के लिए यही देखिए है कि प्रधानतम लक्षणे वनुये मेहनत पाठ देने के लिए अन्न होना प्रधानतम लक्षणे वनुये यही व्यसन यही व्यसन यही व्यसन पुद्गल खंडायम अकर यही व्यसन पुद्गल खंडायम अकर यही व्यसन पुद्गल खंडायम अकर එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙල භාවයක් එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙල භාවයක් කිසියම් අනුපිළිවෙල භාවයක් දැකගත හැකි වීමයි එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙල භාවයක් දැකගත හැකි වීමයි එහි වෙසෙන පුද්ගල කණ්ඩායම් අතර කිසියම් අනුපිළිවෙල භාවයක් දැකගත හැකි වීමයි කිසියම් අනුපිළිවෙල භාවයක් දැකගත හැකි වීමයි සාමාන්‍ය පෑනෙන් ලියන්න එතෙන් තම ඒ කෙටියෙන් හඳුන්වනුයේ ඒ කෙටියෙන් හඳුන්වනුයේ ඒ කෙටියෙන් හඳුන්වනුයේ එය केटीएन हांडुन वनुये मगा देना।
ඒ කෙටියෙන් හඳුන්වනුයේ මොකද කියන්නේ මේකේ කෙටියෙන් දූරාවලිය ආව් ඒ කෙටියෙන් හඳුන්වනුයේ දූරාවලිය දැන් දූරාවලියක් යනුනේ දූරාවලිය යනුනේ කියලා යනකො ඒ කෙටියෙන් හඳුන්වනුයේ දූරාවලිය යනුවෙනි ඒ කෙටියෙන් හඳුන්වනුයේ දූරාවලිය යනුවෙනි ඒ කෙටියෙන් හඳුන්වනුයේ දූරාවලිය යනුවෙනි දූරාවලිය යනුවෙනි දූරාවලිය යනුවෙනි right දරුපතව දැන් මේ සමාජය සංවිධානාත්මකව ගොඩනගා ගත්තට පස්සේ ඒ සමාජ සංවිධානයේ ඇතුලේ දූරාවලියක් දකින්න පුළුවන් නේ මේ ගොඩනැගෙන දූරාවලිය ප්‍රධාන කොටස් දෙකයි දූරාවලි දෙකක් දකින්න පුළුවන් සමාජයක් සංවිධානාත්මකව ගොඩනගා ගත්තට පස්සේ ඒ ජන සමාජය ඇතුලේ බිහිවෙන සමාජ දූරාවලිය ප්‍රධාන කොටස් දෙකයි දූරාවලි දෙකක් දකින්න පුළුවන් දූරාවලි කීයක් දකින්න පුළුවන්ද දෙකක් දකින්න පුළුවන් ඒ දූරාවලි දෙකට අපි කියනවා කොහොමද කියන්නේ ඔබ දන්නවද කොහොමද කියන්නේ තිරස් දූරාවලි තිරස් දූරාවලි ඔව් ඒ ගොඩනැගෙන දූරාවලි දෙකට කියනවා එකක් සිරස් සමාජ දූරාවලිය අනෙත් එක තමයි තිරස් සමාජ දූරාවලිය සිරස් සමාජ දූරාවලිය සහ සිරස් සමාජ දූරාවලිය කියලා මේ සමාජ සංවිධානයක් ඇතුලේ බිහිවෙන දූරාවලිය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් දූරාවලි දෙකක් බිහිවෙනවා සමාජ සංවිධානයක් ඇතුලේ දූරාවලිය ප්‍රධාන කොටස් දෙකයි සිරස් සමාජ දූරාවලියයි තිරස් සමාජ දූරාවලිය දැන් මේකේ වෙනස තේරුම් බලමුකෝ දැන් මොකද්ද මේ සිරස් සමාජ දූරාවලිය කියන්නේ තිරස් සමාජ දූරාවලිය කියන්නේ මොකද්ද බලන්න ඕන right දරුපතව බලය ඉහළ සිට පහළට ගලාගෙන එනවා නම් අපි ඒකට කියන්නේ සිරස් සමාජ දූරාවලිය කියලා බලය ඉහළ සිට පහළට අඩුවේගෙන එනවා නම් අපි ඒකට මොකක් කියලාද සිරස් සමාජ දූරාවලිය දැන් බලන්නකෝ උඩමින්නෝ කවුද විදුහල්පති අපි රජතුමා ගමුකෝ උඩමින්න රජතුමා නේද රජතුමාට වඩා බලයෙන් අඩුයි රාජ්‍ය සේවකයෝ නේද ඊළඟට වෙළඳ ප්‍රධානී වෛද්‍යවරු ඔහොමම ගත්තොත් ඒගොල්ලෝ එන්නේ බලයෙන් අඩුනේ නේද එතකොට බලය ඉහළ සිට පහළට ගලාගෙන එනවා නම් එතෙන්ට තියෙන මොකද්ද කියන්නේ අපි ඒකට කියන්නේ සිරස් සමාජ දූරාවලිය දැන් පාසලේ ගන්න බලෙන් වැඩිම කෙනා කවුද විදුහල්පති විදුහල්පතිට වඩා බලයෙන් අඩුයි නියෝජ්‍ය විදුහල්පතිවරු ඒගොල්ලන්ට වඩා බලයෙන් අඩුයි කාටද සහකාර විදුහල්පතිවරු ඊට වඩා බලයෙන් අඩුයි අංශ ප්‍රධානීන්ලා එන්න බලය මොකක් වෙනාද අඩු වෙනවා නේද එහෙනම් බලය ඉහළ සිට පහළට ගලාගෙන එනවා නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද සිරස් සමාජ දූරාවලිය කියලා. තිරස් කියන්නේ මොකක්ද? තිරස් සමාජ දූරාවලිය කියන්නේ කියන්න බලන්න. එකම පන්දි. ආව. සමානව බලය විදියට. ආයි. බලය සමාන්තරව නැත්නම් බලය සමාන ලෙස ගලාගෙන යනවා නම් බලය සමාන ලෙස බෙදී යනවා නම් එතන තියෙන්නේ තිරස් සමාජ දූරාවලිය. ඒ කියන්නේ මොකක්ද? නියෝජ්‍ය විදුහල්පතිවරු අපි හිතමුකෝ ඉස්කෝලේ 3 දෙනෙක් ඉන්නවා කියලා. නීවිල 3 දෙනෙක් ඉන්නවා. නීවිල කීයක් ඉන්නාද? 3යි. නියෝජ්‍ය විදුහල්පති 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාට තියෙන සමාන බලයක්ද නැද්ද? ඒ 3 දෙනාට තියෙන්නේ සමාන බලයක්. සහකාර විදුහල්පති 8 දෙනෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. ඒ 8 දෙනාට සමාන බලයක්. අංශ ප්‍රධාන ගුරු අංශ ප්‍රධාන ආ සෙක්ෂන් හෙඩ්ලා 13 12 13 එක්කෙනා 10 11 එක්කෙනාම සෙක්ෂන් ඉන්නානේ. ඒ හැම සෙක්ෂන් හෙඩ් කෙනෙකුටම සමාන බලයක් තියෙනවා. බලය සමාන්තරව ගලාගෙන යනවන එතන තියෙන මොන දූරාවලියක්ද? තිරස් සමාජ දූරාවලිය. බලය ඉහළ සිට පහළට ගලාගෙන යනවන සිරස්. සමාන්තරන තිරස්. තේරුණා නේද? එහෙම සමාජ ඉන්නවනේ. ඕනතරම් නේද? දැන් කැබිනට් ඇමතිවරු එක්කෙනාද ඉන්නේ කැබිනට් ඇමතිවරු ගොඩක් ඉන්නවද? කැබිනට් ඇමතිවරු එක්කෙනාද ගොඩක් ඉන්නවද? ගොඩක්.
එහෙනම් කැබිනට් අමතර ගොඩක් ඉන්නව නා ඒගොල්ලොන්ට තියෙන මොන දූරාවලියක්ද තිරස් එකක් තිරස් දූරා තිරස් දූරාවලියක් තියෙනවා ඉතින් හැම කැබිනට් ඇමති කෙනෙකුට සමාන බලයක් තියෙනවා නේද එහෙනම් බලයේ ඉහළට පහළට ගලාගෙන යනවා නම් සිරස් සමාන්තර නම් තිරස් එහෙනම් සමාජ දූරාවලිය ප්‍රධාන කොටස් දෙකයි සිරස් සමාජ දූරාවලියයි තිරස් ලියන්න ආය ඡේදයක් ලියන් ඡේදයක් ලියන් ලියන් සමාජ සංවිධානයක පවතින සමාජ සංවිධානයේ ගොඩනැගෙන සමාජ සංවිධානයක ගොඩනැගෙන කියලා කියන්නකෝ සමාජ සංවිධානයක සමාජ සංවිධානයක ගොඩනැගෙන සමාජ සංවිධානයක ගොඩනැගෙන දූරාවලිය සමාජ සංවිධානයක ගොඩනැගෙන දූරාවලිය සමාජ සංවිධානයක ගොඩනැගෙන දූරාවලිය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ සමාජ සංවිධානයක ගොඩනැගෙන දූරාවලිය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ 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 දූරාවලිය ප්‍රධාන කොටස් දෙකයි ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ එකක දෙක දාලා ලියන්න එක දෙක දාලා ලියන්න එක වෙනත් පාඩම යන කියලා යන්න එක එක පොතේ මුලින්ම ලියන්න අදහස ලියන්නත් තියෙනවා එක සිරස් සමාජ දූරාවලිය 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 එක ලිව්වද සිරස් සමාජ දූරාවලිය වාහන අස්සරේනේ මෙහෙම වාහනක් දාලා ලියන්න වාහනක් දාලා ලියන්න ඕන බලය ඉහළ සිට බලය සිරස් සමාජ දූරාවලිය කියලා ලියලා ඉස්සරහ ඊතලයක් හරි වරහණක් කර දාලා ලියන්න බලය ඉහළ සිට පහළට ගලා යාම 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 බලය ඉහළ සිට පහළට ගලාගෙන යනවා නම් එතන තියෙන සිරස් සමාජ දූරාවලිය හර නේද සිරස් සමාජ දූරාවලිය දෙක අංක දෙක තිරස් තිරස් සමාජ දූරාවලිය තිරස් සමාජ දූරාවලිය දෙක තිරස් සමාජ දූරාවලිය දෙක තිරස් සමාජ දූරාවලිය දෙක තිරස් සමාජ දූරාවලිය වරහන් අස්සේ ලියන්න බලය සමාන්තරව ගලා යාම තිරස් සමාජ දූරාවලිය කියලා ලියලා වරහන් අස්සේ ලියන්න බලය සමාන්තරව ගලා යාම බලය සමාන්තරව ගලා යාම බලය සමාන්තරව ගලා යාම රයිට් බලය සමාන්තරව ගලා යාම හොඳයි සමාජයක් සංවිධානාත්මක ගොඩනගාගත්තට පස්සේ ඒ සමාජ සංවිධානයේ ඇතුලේ දූරාවලියක් ගොඩනැගෙනවා ඒ ගොඩනැගෙන දූරාවලිය ප්‍රධාන කොටස් දෙකයි ඒ කොටස් දෙක තමයි සිරස් සමාජ දූරාවලියයි තිරස් සමාජ දූරාවලියයි ලියන ඡේදයක් මේ විදිහට ඡේදයක් ඉක්මන ලියන්න ඡේදයක් ලියන්න මෙහෙම ඓතිහාසික යුගයේදී ඡේදයක් ලියන්න ඓතිහාසික යුගයේදී ඓතිහාසික යුගයේදී ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව පාලනය කළ ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව පාලනය කළ ඓතිහාසික යුගයේදී
ශ්‍රී ලංකාව පාලනය කළ ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව පාලනය කළ ශ්‍රී ලංකාව පාලනය කළ ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව පාලනය කළ බුද්ධිමත් ශ්‍රී ලංකාව පාලනය කළ බුද්ධිමත් ශ්‍රී ලංකාව පාලනය කළ බුද්ධිමත් කාර්ය ශූර්‍ය බුද්ධිමත් කාර්ය ශූර්‍ය ඓතිහාසික යුගයේදී ශ්‍රී ලංකාව පාලනය කළ බුද්ධිමත් කාර්ය ශූර්‍ය පාලකයින් බුද්ධිමත් කාර්ය ශූර්‍ය පාලකයින් බුද්ධිමත් කාර්ය ශූර්‍ය පාලකයින් අපේ රටේ ජන සමාජය අපේ රටේ ජන සමාජය බුද්ධිමත් කාර්ය ශූර්‍ය පාලකයින් අපේ රටේ ජන සමාජය අපේ රටේ ජන සමාජය මැනවින් සංවිධානය කර ගැනීමට අපේ රටේ ජන සමාජය මැනවින් සංවිධානය කර ගැනීමට මැනවින් සංවිධානය කර ගැනීමට සමත්කම් දක්වා තිබුණි අපේ රටේ ජන සමාජය මැනවින් සංවිධානය කර ගැනීමට සමත්කම් දක්වා තිබුණි 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 right මෙතනින් පස්සේ තරු දාලා තමයි තරුවෙන් තරුව ලියන්න ඕන කරුණු වශයෙන් ලියන්න ඕනි වැදගත් කරුණු කීපයක් තියෙනවා ඉගෙන ගන්න යන්න එපා පන්තිය දාලා ඉන්න වෙන අවසන් වෙනකම් වැදගත් කරුණු ගොඩක් තියෙනවා පිටිපස්සට මේ අනමාත්‍රකයි ඈ ඉවරෙන්නේ කිලද මේක ඉවර වෙන්නේ 10:45 නේ හරිද එතකොට මේකේ අවසන් වෙනකම් මේ අනමාත්‍රක ඉවර කළමයි නතර කරන්නේ නැත්නම් අපිට පරක්කු වෙනවා නිසා ඉන්න පුළුවන් තරම් මේක අමාරු නෑ gedri danne අහන් ඉන්න තියෙන මහ ලොකු දෙයක් නෙවෙයිනේ නේද මට හිතගෙන උගන්වන්න පුළුවන් නම් ඒක තමයි ලොකු අමාරු ආව ඔබට ඔක අහන් ඉන්න බැරි කමක් නෑ නේද right අහන් ඉන්න බැරි නම් මොනවා හරි දෙයක් කියන්න මට මොනවා තියෙන්නේ මොනවා හරි කියන්නකෝ බලන්න අම්මැලි බොරු කියන්න එපා අම්මැලි නෑ හරිද හරි දැන් මේ මේක දුගන්න එපයි බා දැන් මේ මාත්‍රකාව ගන්න නැතුවම මේ විහිළු කතා කිය කිහි දියොත් කම්මැලි නැති වෙයි. ඔයාල සැපත අහන්නේදී නමුත් මේක උගන්නේ මේ විභාගයට අහනවානේ. මේකම උගන්නත් ඉබේ. කම්මැලි උනායි කියලා හරියන්නේ මේක ඉගෙන ගන්න වෙනවා. හරි. කතා කරන්න වෙන පන්තියක් ආ? කතා කරන්න වෙන පන්තියක් දාන්න. ආ අපි වෙනම මේ සතුරු සාමීතිය දෙන්න. ඈ? ඔකේ දැක් කියනෝනේ අදක් කියන. ආ. සතුරු සාමීතියේ යෙදෙන්න වෙලාවද බං මට මේක මේ මට මේක කියන්න වෙලාවක් නැහැ ඉතින්. තත් ලංකාවේ පාඩම කරමු. ඔව් ඒක තමයි. තත් වෙන්නේ වයනකයි. පරිස්සම් වෙලා ඉන්න වෙන සතුට සාමීජ දෙන්න නම් මං හිතන්නේ නැහැ. මේ තව අවුරුද්දක්වත් යනකම් පුළුවන් වෙයි කියලා. නේද? පරිස්සම් වෙලා ඉන්න වෙයි. හයි. තරුවක් දාලා ලියන්න මේ විදියට. ලියන්න. තරුවක් දාලායි හසිත මේක ලියන්න ඕන. ලියන්න. එම ඓතිහාසික තරුවක් දාලා ලියන්න ඕන. එම ඓතිහාසික සමාජ දූරාවලියේ තරුවක් දාලා ලියන්න එම ඓතිහාසික සමාජ දූරාවලියේ තරුවක් දාලා ලියන්න තරුවක් බිඳුවක් කොටුවක් බෝලයක් කතරයක් ඕන එකක් දාලා ලියන්න එම ඓතිහාසික ඈ නිතර right එම ඓතිහාසික සමාජ දූරාවලියේ එම ඓතිහාසික සමාජ දූරාවලියේ ඉහළින්ම සිටියේ එම ඓතිහාසික සමාජ දූරාවලියේ ඉහළින්ම සිටියේ මහරජතුමාය එම ඓතිහාසික සමාජ දූරාවලියේ ඉහළින්ම සිටියේ මහරජතුමාය රජතුමාට වඩා බලෙන් වැඩි පොරක් හිටියද රජ කාලේ ඓතිහාසික යුගයේ පිස්සුද රජාට එහා ගිය චරිතයක් ලංකාවේ නැහැ ඓතිහාසික සමාජ දූරාවලියේ
බලයෙන් වැඩිම ඉහළින්ම වැඩි වෙච්ච කෙනා තමයි මහරජතුමා යකෝ මහරජතුමාගේ මූණ දිහා බලාගෙනවත් සාමාන්‍ය මිනිස්සු කතා කරන්නේ නැහැ බිම බලාගෙන බිම දිගා වෙලා වැඳගෙන පස්සාන් දහසකට බුදුවන දේවයන් වහන්සේ එහෙම බිම බලාගෙන දිගා වෙලා දන ගාගෙන බඩ ගාගෙන කතා කරන්නේ අයතුමාට තියෙන බයද අයතුමා ඒ වගේ පොණ බුදු වුණාද ඈ ඒ ඔක්කොම බුදු වුණාද නෑ එහෙම කිව්වට එහෙම බුදු වෙන්න බෑ හර නේද බුදු වෙන්න ඕන කරන දේවල් දන්නව ඇතිනේ පාරමී උපපාරමී පරමත්ත පාරමී විදියට පාරමිතා 10 තිස් වැදෑරුම පුරන්න ඕනි නේද පාරමිතා 10 තිස් වැදෑරුම පුරන්න එපා ආ බුදු වෙන්න නම් ලේසි නෑ විභාගය ලඟ වෙන බුද්ධාගම ක්ලාසෙක උද්දා ඔව් අපි වෙලාව ගන්න තර බුද්ධාගම රිවිෂන් නෑ සර් රයිට් හසිත රහත් වෙන්න නම් පාරමිතා 10 පාරමී වශයෙන් පිරුම ඇතිනේ පසේ බුදු වෙන්න නම් පාරමී 10 පාරමී සහ පරම පාරමී සහ උපාරමී පුරන්න ඕන නේද රයිට් ඔව් බුදු වෙන එක ලේසි දෙයක් නෙවෙයිනේ ඒ නිසා රජතුමාට පස්වන් දහසකට බුදු වෙන්න දේවයන් වහන්සේ කිව්වට පුතා කිව්ව වගේ එහෙම වෙන්නේ නැහැ නමුත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු එහෙම කියන්න ඕන ඒ තරම් බලෙන් වැඩි පුද්ගලයෙක් තමයි මහරජතුමා කියලා කියන්නේ එනම් ඓතිහාසික සමාජ දූරාවලියේ බලෙන් වැඩිම කෙනා තමයි මහරජතුමා. මහරජතුමාට උපදේශය අවවාදයක් දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට කාටද? ආ? රජතුමාගේ මෑණියන්ට. ගොඩක් වෙලාවට පුතේ රජතුමාට අනුශාසනා කරන්න පුළුවන් හැකියාව තිබුණේ මහා සංඝරත්නයට සාමාන්‍ය රජතුමා මහා සංඝරත්නය කියන්නේ කහන රජතුමා සාමාන්‍යයෙන් ඔළුව පාත් කරන්නේ කාට විතරද ඈ මහා සංඝරත්නයට මහා සංඝරත්නයටනේ දැන් ওই රටේ නායකයා වුණත් ගිහිල්ලා වඳින්නේ දැන් වර්තමාන රටේ අපේ හිතමුකෝ ජනාධිපතිතුමා ජනාධිපතිතුමා වෙන පූජා වට්ටියක් අරගෙන පළතුරු වට්ටියක් අරන් කොහෙද සිටිය ගමන් යන්නේ කොහෙද යන්නේ මහානායක හිමිවරු බහැ දකින්න යනනේ මල්වත්තට මල්වත්තට ගිහිල්ලා නේද මල්වත්ත පන්සල් වලට ගිහිල්ලා නේද අස්ගිරි පාර්ශවයේ සහ නේද ආ මල්වත්ත පාර්ශවයේ අනුනායකයේ මහානායක හිමිවරු බහැ දැකලා වැඳ නමස්කාර කරනෝනේ මහා සංඝරත්නයට ඔළුව නමන්නේ රටේ පාලකයා එහෙනම් එතන මහින්ද රාජපක්ෂට වැඳ හැබැයි ආනා රජතුමාට අවවාදයක් අනුශාසනාවක් කරන්න පුළුවන් ඉහලින් වැජබෙන චරිතයක් තමයි ඉහලින් ඉන්න සමාජ කොටසක් තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ මහා සංඝරත්නයට පුළුවන් රජතුමාට පවා වුණත් අවවාදයක් දෙන්න උපදේශයක් දෙන්න නේද අවවාදයක් කරන්න පුළුවන් තේරුණා නේද හරි එහෙනම් ඓතිහාසික සමාජ දූරාවලියේ බලෙන් වැඩිම මහරජතුමානේ නේද ඊට පස්සේ රජතුමාගෙන් පස්සේ ඊළඟට වැඩි බලයක් තියෙන්නේ රජතුමාට රට පාලනය කරන්න සහය දක්වන රාජ්‍ය සේවක මඩුල්ලටනේ යුවරජ වේවා මහ ඇමති වේවා ඇමතිවරු වේවා රාජ්‍ය සේවක මඩුල්ල තමයි ඊළඟට සමාජ දූරාලි වැඩි බලයක් තියෙන්නේ තේරුණා නේද රාජ්‍ය සේවක මඩුල්ලක් ඉන්නව ඔනහගෙන වැඩගත් කොටසක් කියන්න හදන්නේ රාජ්‍ය සේවක මඩුල්ලක් ඉන්නව මතකේ මං අපි තුන්වෙනි පාඩම ඉගෙන ගත්ත 10 වසරේ මතකද රජතුමා යුවරජ මහ ඇමති ඇමතිවරු සේනාපති භාණ්ඩාගාරික භෝජනශාලා අධිකාරී මතකද වක්සිරිත්තා චාරිත්‍ර බ්‍රන්දක නගර ගුතික අසාදක නටාදක රූපාදකනේ අනපෙඩික පනාදක මතකදනේ රාජ්‍ය සේවකයෝ ගොන්නා අතීත රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා තියෙනවානේ ඔබ දන්නවද රජතුමාගෙන් පස්සේ ඊළඟට වැඩි බලයක් තිබුණේ රාජ්‍ය සේවක මඩුල්ලටනේ මෙන්න මේ සියලු රාජ්‍ය සේවකයෝ තනි එක පොදු පදයකින් පරණ සෙල්ලිපිවල හඳුන්වලා තියෙනවා පරණ සෙල්ලිපිවල
අතීත රාජ්‍ය පාලනයට දායක වෙච්ච සියලු රාජ්‍ය සේවකින්ව තනි එක පොදු පදයකින් පරණ සෙල්ලිපිල හඳුන්වලා තියෙනවා කාටද කියන්න පුළුවන් ඒ නම ඔව් බොහොම හොඳයි සියලු රාජ්‍ය සේවකින්ව පරණ සෙල්ලිපිවල තනි එක පදයකින් හංසිකා හඳුන්වලා තියෙනවා ඒ තමයි රක්කෝල් සම්දරු රක්කෝල් සම්දරු රක්කෝල් සම්දරු කියලා කියන්නේ සියලු රාජ්‍ය සේවකීන් හඳුන්වපු සෙල්ලිපිවල තියෙන පොදු පදය රක්කෝල් සම්දරු කියලා කියන්නේ රාජ්‍ය සේවක මඳුල්ල කියන එක එහෙනම් අතීත රාජ්‍ය පාලනයට දායක වෙච්ච සියලු රාජ්‍ය සේවකීන්ව හඳුන්වලා තියෙනවා සෙල්ලිපිවල එක පොදු පදයකින් එක තනි පදයකින් ඒ තනි එක පොදු පදයට කියනවා රක්කෝල් සම්දරු රක්කෝල් සම්දරු කියන එකේ තේරුම තමයි රාජ්‍ය කුල ස්වාමි දරු කියන එක රක්කෝල් සම්දරු කියන එකේ අර්ථය තමයි රාජ්‍ය කුල ස්වාමි දරු හැබැයි අහන්නකෝ මේ මහනුවර යුගයට එනකොට හොඳට අහගෙන ඉන්න මහනුවර යුගයට එනකොට සියලුම රාජ්‍ය සේවකයෝ හඳුනන පොදු පදේ මොකද්ද නුවර යුගයේ රදලේ නුවර යුගයට එනකොට සියලුම රාජ්‍ය සේවකීන්ට කියන්නේ මොන පොදු පදේද රදලය රදල ප්‍රධානී රදලය කියන්නේ කාටද අතීත මහනුවර යුගයේ රාජ්‍ය පාලනයට දායක වෙච්ච සියලු රාජ්‍ය සේවකයෝ අධිකාරම්වරු නිලමෙල මොහොට්ටාලලා විධානෙල රටේරාලලා ලියනරාල උණ්ඩියරාල විධානෙ අතුකෝරල ඔය වගේ මහනුවර යුගයේ රාජ්‍ය පාලනයට දායක වෙච්ච සියලු රාජ්‍ය සේවකීන්ට කියන්නේ රදලය කියලානේ නුවර යුගයට එනකොට ඔක රදල වෙනවා හැබැයි අනුරාධපුර පොළොන්නරු යුගවල රාජ්‍ය පාලනයට දායක වෙච්ච සියලුම රාජ්‍ය සේවකීන්ට කියන පොදු පදේ තමයි සෙල්ලිපිවල රක්කෝල් සම්දරු මොකද කියන්නේ රක්කෝල් සම්දරු රාජ්‍ය කුල සාමි දරු නුවරට එනකොට නුවර යුගයට එනකොට රදල කියන අර්ථයට වෙනස් වෙලා තියෙනවා හරි නේද එහෙනම් තරු අංක දෙක ඊළඟ එක ඉතින් එකල රජුට සමීපව කටයුතු කළේ මං කළා ලියන් එකල රජුට සමීපව කටයුතු කළේ 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 රාජ්‍ය නිලධාරීන්ය රාජකීය නිලධාරීන්ය රාජකීය නිලධාරීන්ය රාජකීය නිලධාරීන්ය රජතුමාට සමීපව කටයුතු කළ තියෙන්නේ කවුද රාජ්‍ය සේවකයෝනේ රාජකීය නිලධාරීන්ය එදෙන බලයන් ක්‍රිස්තු වර්ෂ 900 වසෙ ලියබුණ ක්‍රිස්තු වර්ෂ 900 වසෙ ලියබුණ ක්‍රිස්තු වර්ෂ ඔව් එදෙනමයි ක්‍රිස්තු වර්ෂ 900 වසෙ ලියබුණ සෙල්ලිපිවල ක්‍රිස්තු වර්ෂ 900 වසෙ ලියබුණ සෙල්ලිපිවල ක්‍රිස්තු වර්ෂ 900 වසෙ ලියබුණ සෙල්ලිපිවල 900 වසෙ ලියබුණ සෙල්ලිපිවල 900 වසෙ ලියබුණ සෙල්ලිපිවල සියලුම රාජ්‍ය සේවකීන් සියලුම රාජ්‍ය සේවකීන් සියලුම රාජ්‍ය සේවකීන් සියලුම රාජ්‍ය සේවකීන් එක් තනි සියලුම රාජ්‍ය සේවකීන් එක් තනි පදයකින් හඳුන්වා දී තිබුණි 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 ඒ එක් තනි පදයකින් හඳුන්වා දී තිබුණි ඒ වෙනත් පාඩකයන් කියන ලියන් ඒ රක්කෝල් රක්කෝල් රක්කෝල්
සම්දරු යනු වෙනි ඒ රක්කෝල් සම්දරු යනු වෙනි ඒ රක්කෝල් සම්දරු යනු වෙනි ඒ රක්කෝල් සම්දරු යනු වෙනි ඒ රක්කෝල් සම්දරු යනු වෙනි ඒ රක්කෝල් සම්දරු යනු වෙනි වරහන් අස්සලන එක තේරුම රක්කෝල් සම්දරු කියන එක තේරුම ලියන වරහන් අස්සේ රාජ කුල ස්වාමි දරු හේවත් රදල යන්නයි දැන් රක්කෝල් සම්දරු ළඟ වරහන් අස්සේ ලියන්න වරහන්ක් බලන එක තේරුම රාජ කුල ස්වාමි දරු හේවත් රදල යන්නයි රාජ කුල ස්වාමි දරු හේවත් රදල යන්නයි රාජ කුල ස්වාමි දරු හේවත් රදල යන්නයි රක්කෝල් සම්දරු කෙනකේ තේරුම තමයි රාජ කුල ස්වාමි දරු හේවත් රදල රදල යන්නයි right රාජ කුල ස්වාමි දරු හේවත් රදල යන්නයි ඊළඟ තරුව දැන් කියපු කරුණ කලින් කරුණ කියන්නකෝ දැන් කියපු කරුණට කලින් කරුණ ඒ මොකද්ද අර දූරාවලි ඉහලින් සිටිය රජතුමා සමාජ දූරාවලියේ හා ඉහලින් සිටියේ මහ රජතුමා අනුපදේ කියන්නේ කනේ මේ තරුවට කලින් තරුව දෙවා කියන්නේ පුතා ආ ඒක අන් ඔව් සර් ඔව් අනගේ කියන්න පුතේ කවුරු එක්කෙනෙක් කියන්න කල්පනී කියන්න ළමයි කියන පොතේ කියන්නේ කවුද කියන්නේ? ප්‍රමත් ඓතිහාසික සමාජ දූරාවලියේ ඉහළින් සිටින ඉහළින් සිටියේ රජතුමා. ආ එම ඓතිහාසික සමාජ දූරාවලියේ ඉහළින්ම සිටියේ මහරජතුමාය. එම ඓතිහාසික සමාජ දූරාවලියේ ඉහළින්ම සිටියේ මහරජතුමාය කියලා ලියා ගන්නකෝ. right. අනිත් අය. ඊළඟ තරුව. ලේන අපි කතා කරපු එකක් තියෙන ලියා ගන්න. චතුට්ටය පැහැදිලි කරන්න තියෙන ඉක්මන් කරා. ඊළඟට තරුව අංක 3 ලයන් මහා සංගරත්නය ඊළඟ තරුව මහා සංගරත්නය රජයට අනුශාසනා කරමින් 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 මහා සංඝරත්නය රජයට අනුශාසනා කරමින් මහා සංඝරත්නය රජයට අනුශාසනා කරමින් පැරණි සමාජ දූරාවලියේ පැරණි සමාජ දූරාවලියේ ඊළඟ තරුව ලියන්න කිව්වේ මහා සංඝරත්නය රජයට අනුශාසනා කරමින් පරණි සමාජ දූරාවලියේ පරණි සමාජ දූරාවලියේ පරණි සමාජ දූරාවලියේ ඉහළ ස්ථානයක උඩම නෙවෙයි ඉහළ ස්ථානයක උඩම රජතුමානේ ද පහලින් ඉහළ ස්ථානයක වැඩ සිටියහ පරණි සමාජ දූරාවලියේ ඉහළ ස්ථානයක වැඩ සිටියහ පරණි සමාජ දූරාවලියේ ඉහළ ස්ථානයක වැඩ සිටියහ right ඔතනින් චුට්ටක් නතර කරලා මේක අහගන්න දැන් මේ මහා සංගරත්නය අතීතයේ රටේ රාජ්‍ය පාලනයට දායක වෙලා තියෙනවද මහා සංගරත්නය රටේ රාජ්‍ය පාලනයට දායක වෙලා තියෙනවද නැද්ද රජ කාලේ දැන් අදනම් අපේ රටේ මහා සංගරත්නය රටේ රාජ්‍ය පාලනයට දායක වෙනවද නැද්ද? වෙනවා. වෙනවනේ. සමහර හාමුදුරු ඉන්නේ චන්දිල්ල පාර්ලිමේන්තුවේ. දැන් චන්දිල්ල පාර්ලිමේන්තුව දැන් දැනටත් හාමුදුරු කෙනෙක් කියනවා වර්තමාන පාර්ලිමේන්තුවත් තියෙනවනේ හාමුදුරු කෙනෙක්. හවුද? වර්තමාන පාර්ලිමේන්තුවේ ඉන්න හාමුදුරු. රතන හිමි. ඔව්. අතුරලිය රතන හාමුදුරු. අතුරලිය රතන හිමි තමයි
වර්තමාන පාර්ලිමේන්තුවේ එකම හාමුදුරු නම නේද? ඊට කලින් හාමුදුරු 10 6 7 දෙනා පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. හරි. දැන් ඔය මේ මේ ඇමිලිබිටි කවුද මේ? සෝබිති. ආ ඕමාල්ගේ සෝබිත හාමුදුරු ඉන්නේ බෝධි රාජ පන්සලේ නායක හාමුදුරු අපේ ඕමාල්ගේ සෝබිත හාමුදුරුවත් කාර්යයක් පාර්ලිමේන්තුව නියෝජනය කරා. එතකොට වර්තමාන පෙරටේ මහා සංඝරත්නය රාජ්‍ය පාලනයට දායක වෙනවා. රජ කාලේ අපේ රට රජ කාලේ රාජ්‍ය පාලන කටයුතු වලට මහා සංඝරත්නය සම්බන්ධ වෙච්ච අවස්ථා තියෙනවා. හැමදාම නැහැ, හැමෝම නැහැ. යම් යම් කාලවල යම් යම් රාජ්‍ය සමයන් වල මේ රටේ මහා සංඝරත්නය රාජ්‍ය පාලනයට දායක වෙච්ච අවස්ථා දකින්න පුළුවන්. හරි නේද? දැන් හොඳම උදාහරණයක් තියෙනවා. අහගන්න. හොඳම උදාහරණය තමයි ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල වැව්වලින් මේ වැව්වල ජලය භාවිතා කරන්නන්ගෙන් වැව්වල ජලය භාවිතා කරපු අයගෙන් බදු අය කරගැනීමේ කටයුත්ත කරලා තියෙන්නේ මේ රටේ මහා සංඝරත්නය. මහා සංඝරත්නය ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල ජනතාවගෙන් බදු අය කරගැනීමේ කටයුත්තේ නියැලීලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල හරණේද? කියන්නේ රාජ්‍ය පාලන කටයුතු වලට දායක වෙලා තියෙනවා. ඇතැම් අවස්ථාවල. එතනම ලියන්න. ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේලා ලියන්න. ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේලා ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේලා ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේලා රටේ පාලන කටයුතු වලට පවා ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේලා රටේ පාලන කටයුතු වලට පවා ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේලා රටේ පාලන කටයුතු වලට පවා සහභාගී විය රටේ පාලන කටයුතු වලට පවා සහභාගී විය රටේ පාලන කටයුතු වලට පවා සහභාගී විය රටේ පාලන කටයුතු වලට පවා සහභාගී විය. එතෙන්ටම ලියන්න වෙනත් පාඩ පෑනකින් වෙනත් පාඩ පෑනක් කරන් ලියන්න වෙනම රූලක ලියුවත් තරු දාන්න නැතුව අලුත් රූලකින් මේ ප්‍රකාශ ලියන්න. වෙනම තරු දාන්න නැතුව අලුත් රූලකින් මේ ප්‍රකාශ ලියන්නකෝ. ලියන්න ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල ක්‍රිස්තු වර්ෂ 1-2 ක්‍රිස්තු වර්ෂ 1-2 ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස් ඈ ඊළඟකද නෑ තරු දාන්න එපා වෙනම රූලක වෙනත් පාඩන කියලා තරුවක්ගේ පරකටම අදාළ එකක් ඈ ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල වැව්වලින් බදු අය කර ගැනීම වැව්වලින් බදු අය කර ගැනීම වැව්වලින් බදු අය කර ගැනීම බෞද්ධ විහාරස්ථානවලට පවරා තිබීමෙන් ක්‍රිස්තු වර්ෂ 1-2 සියවස්වල වැව්වලින් බදු අය කර ගැනීමේ කටයුත්ත වැව්වලින් බදු අය කර ගැනීමේ කටයුත්ත වැව්වලින් බදු අය කර ගැනීමේ කටයුත්ත බෞද්ධ විහාරස්ථානවලට පවරා තිබීමෙන් බෞද්ධ විහාරස්ථානවලට පවරා තිබීමෙන් ඒබෝ සනාතවේ බෞද්ධ විහාරස්ථානවලට පවරා තිබීමෙන් ඒබව සනාතවේ ඒබව සනාතවේ ඒබව සනාතවේ right. එහෙනම් සමහර කාලවල මේ රටේ මහා සංඝරත්නය රජයට අනුශාසනා කරලා විතරක් නතර වුණේ නැහැ. අතීත රාජ්‍ය පාලන කටයුතු වලට පවා යම් යම් අවස්ථාවල මේ රටේ මහා සංඝරත්නය සහභාගී වෙලා තියෙනවා. right. දරුපතා දැන් පැරණි සමාජ ධූරාවලිය උඩමිනේ මහරජතුමානේ. ඊට පස්සේ ඉන්න රාජ්‍ය සේවක මඩුල්ලනේ. ඊට පස්සේ කවුද? ඊට පස්සේ ඉන්නෝ පුතේ ධනවත් වෙළඳ ප්‍රධානී මහා පරිමාණ වෙළඳාම් කරන ධන කුවේරයෝ ධනවත් වෙළඳ ප්‍රධානී
සමාජ දූරාල ඉහළම ඉන්න කට්ටිය. වෛද්‍යවරු සමාජ හොඳ තැනක් තියෙනවා. ගුරුවරු සමාජ හොඳ තැන පිළිගැනීමක් තියෙනවා. දැන් අද නම් ලංකාවේ නැහැ හොඳේ. අද ලංකාවේ ගුරුන්ට එහෙම ලොකු තැනක් තියෙනව නම් අර පඩිල්ලල හිඟකකායයි ගුරුවරු උද්ඝෝෂණ කරයි. අද සමාජයේ ගුරුවරයට හොඳ තැනක් නැහැ. ඔය ඉස්කෝලේ ගුරුවරුන්ට ඒ පාසල් ගුරුවරයට හොඳ තැනක් දීලා නැහැනේ. ජීවත් වෙන හරියම වැටුපක් නැහැ. නේද? ඒ සමාජ රටේ පාලකයෝ එහෙම ගුරුවරයට තැනක් දීලා නැහැ. නේද? ඒක පහළ ගැත්තකේ තියෙන. ඒක කනගාටු සායක සත්‍යයක් ඈ. හර නේද? හැබැයි රජ කාලේ ගුරුවරයාට සමාජ ඉහළ තැනක් තිබුණා. තේරුණා නේද? වෛද්‍යවරයාට සමාජ ඉහළ තැනක් තිබුණා. ධනවත් වෙළඳ ප්‍රධානීන්ට නාවික ගමන්වල යෙදුණ කප්පිත්තු නැව් කපිතාන්ලා ඔය පිටරට ගියපු අය නැව් වදවපු අය කපිතාන්වරු සමාජ ඉහළින් වැඩිවිච්ච අය ඒගොල්ලොන්ට සමාජ දූරාවලියේ ඉහළ තැනක් තිබුණයි කියන එක මතක තියාගන්න. ලියන ඊළඟ තරුව ටක්ටක් ගන්න. ලියන්න. ධනවත් වෙළඳ ප්‍රධානීන් ධනවත් ඊළඟ තරුව ධනවත් වෙළඳ ප්‍රධානීන් ධනවත් වෙළඳ ප්‍රධානීන් කමාවා ධනවත් වෙළඳ ප්‍රධානීන් කමාවා නාවික කටයුතු වල යෙදුණ ඊළඟ තරුවල යන්නකෝ ධනවත් වෙළඳ ප්‍රධානීන් ධනවත් වෙළඳ ප්‍රධානීන් කමාවා නාවික කටයුතු වල යෙදුණ කප්පිත්තන් 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 කමාවා වෛද්‍යවරුන් 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 කමාවා ගුරුවරුන් ආදිය වෛද්‍යවරුන් ගුරුවරුන් ආදිය වෛද්‍යවරුන් ගුරුවරුන් ආදිය එකල ජන සමාජයේ එකල ජන සමාජයේ එකල ජන සමාජයේ එකල ජන සමාජයේ ඉහළ මට්ටමක වැජබුනි 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 පරණ ජන සමාජයේ තුල අද වගේම වෙළෙන්දොන්ට ධනවත් වෙළඳ ප්‍රධානීන්ලට ගුරුවරුන්ට වෛද්‍යවරුන්ට නාවික කපිතාන්වරුන්ට සමාජ ඉහළ තැනක් තිබිලා තියෙනවා ඒගොල්ලෝ ලොකු පිළිගැනීමක් තිබිලා තියෙනවා ගුරුවරයා ආචාර්ය රජතුමා පවා ඇඳලා තියෙනවා තමයි ගුරුවරයාට ආචාර්ය වෛද්‍යවරු වෙද මහත්තයා සුපිරි බලයක් ගමේ තියෙන වෙද මහත්තයාට තින් ගමේ මිනිස්සු ඔක්කොම සැලෙන්ඩර් හොඳේ වෙදා තමයි ගුරුවරුන් වෛද්‍යවරුන් වෙළෙන්දන්ට ධනවත් වෙළඳ ප්‍රධානීන්ලට පරණ ජන සමාජය තුල ඉහළ පිළිගැනීමක් තිබිලා තියෙනවා ඒගොල්ලෝ සමාජයේ ඉහළ මට්ටම ඇදිබිච්ච පිරිස් තේරුණා නේද? ඒතර දරපටව අහගන්නකෝ මේ ගොවියෝ දීවරයෝ පතල් කපන කට්ටිය වඩු වැඩ කරන කට්ටිය වළම් පිඟන් හදන කට්ටිය ඔක්කොම කවුද? ඒ ඔක්කොම කවුද? මොන කොටේ දින්නේ? සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාව very good. සාමාන්‍ය ජනතාව කියන්නේ ගොවියට දීවරයට වගේ සාමාන්‍ය ජනතාව කරන අස්සා. සාමා මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු කරන්නේ මොනවද? ගොවි තැන. හරි. සමහර වෙලෙන්ද පොඩි පොඩි වෙළඳාම් කරන්නේ මං කියන්නේ ධනවත් වෙළඳ ප්‍රධානීන් නෙවෙයි. පොඩි පොඩි වෙළෙන්ද ඔය පොලේ බඩු විකුණන කට්ටිය ඉන්නේ පොලට එන්නේ. දැන් ඔයගේ තියෙනනේ මේ මේ නගරවල පොල සති පොල. ඔය සති පොලේ අවු මිරිස් ටිකක් ඉරන, අක්කාල් ටිකක් විකුණන ඈ ඔය ඉන්නේ පොඩි පොඩි වෙළෙන්ද රාබු ටිකක් විකුණන වෙළෙන්ද ඉන්නේ. ඒ වගේ පොඩි පොඩි වෙළෙන්ද ගොවියෝ දීවරයෝ පතල් කරුවෝ කුඹල් කරුවෝ වඩුවෝ කම්මල් කරුවෝ ඒගොල්ලෝ සාමාන්‍ය ජනතාව. ඒගොල්ලෝ තමයි ජන සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිස්සු. ඒගොල්ලොන්ට ජන සමාජය තුලේ ලොකු පිළිගැනීමක් නැහැ. සමාජ දූරාවලිය තුලේ ඉහළ පිළිගැනීමක් නැහැනේ.
ඒගොල්ලෝ දූරාවල ටික පහළම ඉන්න කට්ටිය. තේරුණා නේද? ඔබ දන්නවද? මේ ඓතිහාසික ජන සමාජයේ වෙසෙන සාමාන්‍ය ජනතාව හැඳින්වීමට ඒ කාලේ විශේෂ නමක් භාවිතා කරලා තියෙනවා. මේ ජන සමාජයේ වෙසෙන ඓතිහාසික ජන සමාජයේ වෙසෙන සාමාන්‍ය ජනතාව හැඳින්වීමට විශේෂ නමක් භාවිතා කරලා තියෙනවා. ඒ නම තමයි මොකක්ද? කුඩි. කුඩි. සාමාන්‍ය ජනතාවට ඔව් සාමාන්‍ය ජනතාව හැඳින්වීමට ඓතිහාසික යුගයේ භාවිතා කළ විශේෂ පදේ තමයි කුඩි. කුඩියෝ. සාමාන්‍ය ජනතාවට ඒ කාලේ කොහොමද පුතේ කියලා තියෙන්නේ? කුඩීන් කියලා. ගොවිය කියන්නේ කුඩියෙක්. දීවරය කියන්නේ කුඩියෙක්. තපල් කරුවා කියන්නේ කුඩියෙක්. එහෙනම් සාමාන්‍ය ජනතාව හැඳින්වීමට පොදු පදයක් භාවිතා කරලා තියෙනවා. ඓතිහාසික යුගයේ සාමාන්‍ය වැසියෝ හඳුන්වන්න කුඩීන් කියන පදේ භාවිතා කරලා තිනවා. කුඩිය කියන්නේ සාමාන්‍ය ජනතාව හැඳින්වීමට ඓතිහාසික යුගයේ භාවිතා කරපු පදේ. සාමාන්‍ය ජනතාව සමාජ දූරාවලියේ ගොඩක් පහළම තලයේ තමයි ඉඳලා තියෙන්නේ. ලියන්න ඊළඟ තරුව. එකල ලියන්න එකල එකල ලියන්න සෝරි ඊළඟ තරුව ලියන්න ඉහත ප්‍රභූවරුන්ට ඉහත ප්‍රභූවරුන්ට ඉහත ප්‍රභූවරුන්ට ඉහත ප්‍රභූවරුන්ට පහලින් ඉහත ප්‍රභූවරුන්ට පහලින් ඉහත ප්‍රභූවරුන්ට පහලින් ඉහත ප්‍රභූවරුන්ට පහලින් සාමාන්‍ය ජනතාව ඉහත ප්‍රභූවරුන්ට පහලින් සාමාන්‍ය ජනතාව තම ජීවිකාව පවත්වාගෙන ගියහ ඉහත ප්‍රභූවරුන්ට පහලින් ඉහත ප්‍රභූවරුන්ට පහලින් සාමාන්‍ය ජනතාව තම ජීවිකාව පවත්වාගෙන ගියහ 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 එතනම ලියන් එකල සාමාන්‍ය ජනතාව හඳුන්වා ඇත්තේ 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 වෙනත් පාට පෑනකින් එකල සාමාන්‍ය ජනතාව හඳුන්වා ඇත්තේ කුඩීන් යනුවෙනි කුඩීන් කුයන්න දියන්න අල්ලා යන්න එකල සාමාන්‍ය ජනතාව හඳුන්වා ඇත්තේ කුඩීන් යනුවෙනි එකල සාමාන්‍ය ජනතාව හඳුන්වා ඇත්තේ කුඩීන් යනුවෙනි කුඩීන් යනුවෙනි එකල සාමාන්‍ය ජනතාව හඳුන්වා ඇත්තේ කුඩීන් යනුවෙනි දැන් විභාගෙට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවා පැරණි සමාජ සංවිධානයේ වෙසෙන සාමාන්‍ය ජනතාව නියලුණු රස්සා මොනවද කියලා සාමාන්‍ය ජනතාව කරපු වෘත්තීන් මොනවද කියලා අහන්න පුළුවන් ඒ කාලේ සාමාන්‍ය ජනතාව කරපු මේ මේ රස්සා මොනවද ගොවිතැන මොනවද සාමාන්‍ය මිනිස්සු කරපු රස්සා කියන්නේ රැකියා කියන්නේ ගොවිතැන තව කරන්න නිෂ්පාදනය ඈ ඒක ගොවිතැන ගොවිතැන දීවර කර්මාන්තය පතල් කර්මාන්තය වඩු වැඩ කුඹල් වැඩ අම්මල් වැඩ නේද ඊළඟට ඔය වෙළඳාම් කටයුතු ඕවා තමයි සාමාන්‍ය මිනිස්සු කරලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව කරපු රැකියා නේද සියලු සාමාන්‍ය ජනතාවට ඒ කාලේ කෝ විශේෂ පදේ මොකද්ද කුඩී මොකද කිව්වේ කුඩී අවසානම කරුණ අහගන්න පැරණි සමාජ දූරාවලියේ පහළම හිටියේ සාමාන්‍ය ජනතාවද දැන් පැරණි සමාජ දූරාවලියේ උඩම ඉන්නේ මහජතුමානේ උඩම ඉන්නේ මහජතුමානේ මට කියන්න යටම පැරණි සමාජ දූරාවලියේ පහළම හිටියේ සාමාන්‍ය ජනතාවද
සාමාන්‍ය ජනතාවටත් යටින් තවත් පිරිසක් හිටියද? ඔව් සාමාන්‍ය ජනතාවටත් යටින් තවත් සමාජ කණ්ඩායමක් හිටියා. එහෙනම් පරණ සමාජ දූරාවලියේ පහළින්ම හිටියේ කවුද? 16න්. කවුද? 16න්. 16 කියලා බැල මෙහෙවරකම් කරන්න. 16න් කියලා කොට්ටාසයක් පරණ සමාජ දූරාවලියේ ලංකාවේ හිටියා. ඉන්දියාවේ හිටියා. ඉන්දියාවේ හිටියා. ඉන්දියාව නම් වැඩි 16. ඈ? ශුද්‍ර කුලේ නේද? ශුද්‍ර මතක ඇතිනේ. එතකොට දරුපෙටා ඓතිහාසික සමාජ දූරාවලියේ පහළම හිටියේ කවුද දන්නවද? 16. 16 කියලා ජන කොට්ටාසයක් ඓතිහාසික සමාජ දූරාවලියේ හිටියා. ඒගොල්ල තමයි පහළම හිටියේ. උඩමීහි හිටින්නේ කවුද? එහෙනම් ඓතිහාසික සමාජ දූරාවලියේ උඩමී ඉන්නේ මහරජතුමානේ. යටමී ඉන්නේ කවුද? යටමී ඉන්නේ 16. උඩමී ඉන්නේ මහරජතුමා. යටමී ඉන්නේ කවුද? 16. 16 උත් වර්ග දෙකක් ඉඳලා තියෙනවා. ඓතිහාසික සමාජ දූරාවලියේ ඇතුලේ 16 වර්ග දෙකක් ඉඳලා තියෙනවා. යටමී ඉන්නේ හසිත 16. හැබැයි 16 උත් වර්ග දෙකක් ඉන්නවා. 16 වර්ග කීයක් ඉඳලා තියෙනවද? 16 වර්ග දෙකක් ඉඳලා තියෙනවා. ඒ 16 වර්ග දෙක අපි හඳුන්වන්නේ කොහොමද කියන්න බලන්න. අන්වයාට ඔව් 16 වර්ග දෙකයි. එක අන්වයාත 10. එක 10 වර්ගයකට කියනවා අපි අන්වයාත 10 කියලා. පහළම ඉන්නේ මගේ පොතේ 16. 16 වර්ග දෙකයි. ඒ වර්ග දෙකෙන් එකක් තමයි අන්වයාත 10. එක අන්වයාත 10. දෙක ධනක්කීත 10. මොකක්ද ධනක්කීත 10? එක අන්වයාත 10. දෙක ධනක්කීත 10. පහළම හිටියේ 16. 16 වර්ග දෙකයි අන්වයාත 10 හා ධනක්කීත 10. හැමෝම කියන්නේ අන්වයාත 10 හා ධනක්කීත 10. එතකොට අහගන්න 16 වර්ග දෙකෙන් එක අන්වයාත 10 නේ. මොකක්ද මේ අන්වයාත 10 කියන කී තීරුම? අන්වයාත 10 කියන කී තීරුම තමයි පාරම්පරික 10යන්. මොකක්ද පාරම්පරික 10යන්? පාරම්පරික 10යන්ට අපි කියන්නේ මොන 10යෝ කියලාද? අන්වයාත 10. ඒ කියන්නේ මොකද්ද මේකේ තේරුම? පාරම්පරික 10යන් කියන එකේ තේරුම තමයි මේගොල්ලොන්ගේ හත්මුතු පරම්පරාවම මොකද්ද කරලා තියෙන්නේ? 16. 16. අම්මා තාත්තා ආච්චි සීයා මුත්ත කිරිකිත් අත්ත පාත්තා බුදු අම්මේ ඒ හත්මුතු හත්මුතු පරම්පරාව මොනවාද කරන්නේ? 16 වැඩි. 16 වැඩි. දැන් ඔබ හිතන්නකෝ මං 16 පවුල කෙනෙක් කියලා. මං අන්වයාත 16 පවුල කෙනෙක්. එතකොට අහන්න මම කරන්නත් ඕන 16 වැඩි. මගෙන් ලැබෙන දරුවොන්ටත් කරන්න වෙන්නේ මොන වැඩේ? 16. 16. ඒ පහේ පවුල්වල උපදින ඔක්කොම මොන වැඩේද කරන්න ඕන? 16 වැඩි. 16 වැඩි. අද සමාජයේ එහෙම එකක් තියෙනවද? නෑ. අද සමාජයේ අහන්නකො ඔබේ තාත්තා ගොවි මහත්තයෙක්. හැබැයි ගොවි මහත්තයා තමන්ගේ පුතාට හොඳට ඉගැන්නුවා. ගොවි මහත්තයගේ පුතා හොඳට ඉගෙන ගත්තොත් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. හොඳ දේශපාලඥයෙක් වුණොත් රටේ ජනාධිපති වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. රටේ ජනාධිපති වෙන්න පුළුවන්. තේරුණා නේද? එතකොට මෙතන ඉන්න පුළුවන් දීවරයෙක්ගේ දීවර රස්සාව කරන මහත්තයෙක්ගේ පුතෙක් මෙතන ඉන්න පුළුවන් දරුවේ. එතකොට ඒ දරුවට හොඳට ඉගෙනගෙන ගුරුවරියක් වෙන්න බැරිද? ගුරුවරයෙක් වෙන්න බැරිද? පුළුවන්. නේද? නීතිඥවරියක් වෙන්න බැරිද? පුළුවන්. හැබැයි අදේ අවස්ථාව ජන සමාජය තුල තියෙනවා. හැබැයි පැරණි කාලේ මේ 16න්ට එහෙම බෑ. අන්වයාත 16. පාරම්පරික 16න් කියන එකයි මේකේ අර්ථය. පාරම්පරික 16න්. අන්වයාත 16. Next one ධනක්කීත 16. ඒ ධනක්කීත 16 කියන එකේ තේරුම තමයි කුලියට ලබාගත හැකි 16න්. කුලියට ලබාගත හැකි 16න්. කුලියට ලබාගත හැකි 16න්.
ඒ කියනවා නම් මේ සාමාන්‍ය ජනතාවට උනා ජීවත් වෙන ක්‍රමයක් නැත්තම් කුලි වැඩ කරන්න පුළුවන්ද බැරිද? කුලි වැඩ කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? ආ? පුළුවන්. දැන් අදටත් අපේ රටේ කුලි වැඩ කරන කට්ටිය නැද්ද? ඉන්නෝ. ඉන්නානේ. කුලියට අහින්න යනවා. පොල් කඩනවා. ඈ? ඒ එළවලුව ගාල එළවලුව වර කඩන්න යනවා. ඔයගේ පෝර දාන්න යනවා. ඔන්න පස්සල් ගන්න යනවා. ඔයගේ කුලි වැඩ කරන කට්ටිය නැද්ද? ඕන තරම් ඉන්නවනේ. නේද? ඒගොල්ලෝගේ මුළු හදන් දැන් ඒගොල්ල මුළු ජීවිත කාලෙම කුලි වැඩ කරන්න ඕනද? නෑ. නෑනේ. නැති බැරි කාලට කුලියක් කරගන්න. ඕන නැතිනම් කුලියක් මලියක් කරන් සල්ලි ටිකක් හම්බු කරගෙන දිනුවන්න බැරිද? පුළුවන්. පුළුවන්. එහෙනම් මේ කුලියර ලබාගත හැකි දාසයන්ට කියන ධනක් වීජ දාස කියලා. දාසය වර්ග දෙකයි. එක අන්වයාත දාස, දෙක ධනක් වීජ දාස, පහළම හිටිය දාසය. පරණ සමාජ දූරාවලියේ උඩම ඉන්නේ මහයතුමා, පහළම ඉන්නේ කවුද? දාසය. දාසය වර්ග දෙකයි. එක අන්වයාත දාසයේ තේරුම තමයි පාරම්පරික දාසයන් කියන එක. දෙක ධනක් වීජ දාස. මේ ධනක් වීජ දාස කියන එකේ තේරුම තමයි කුලියර ලබාගත හැකි දාසයන් කියන එක. ලියන අවසාන තරුව. ලියන අවසානම තරුව. ලියන්. පැරණි සමාජයේ පැරණි සමාජ දූරාවලියේ ලියන්. පැරණි සමාජ දූරාවලියේ පැරණි ඉක්මන් කළිය. පැරණි සමාජ දූරාවලියේ පහළම මට්ටමේ සිටියේ පැරණි සමාජ දූරාවලියේ පහළම මට්ටමේ සිටියේ පහළම මට්ටමේ සිටියේ පහළම මට්ටමේ සිටියේ දාසයන්ය පැරණි සමාජ දූරාවලියේ පහළම මට්ටමේ සිටියේ දාසයන්ය පහළම මට්ටමේ සිටියේ දාසයන්ය මේ පාඩමෙන් ටෙස්ට් එකක් තියෙනවා ලබන මාසේ මේ පාඩමෙන් ටෙස්ට් පේපර් එකක් හදලා තියෙනවා අනිවාර්යයෙන්ම 10 11 ඔක්කොම ළමයිට මේ ටෙස්ට් එක තියෙනවා ලබන මාසේ තේරුණා නේද එසම මේ පාඩම උනනම ටෙස්ට් එකක් ලියන වෙනවමයි හරි පැරණි සමාජ දූරාවලියේ පහළම මට්ටමේ සිටියේ දාසයන්ය ඔවුන්ගේ කාර්ය ඌයේ ඔවුන්ගේ කාර්ය ඌයේ ඔවුන්ගේ කාර්ය ඌයේ ඔවුන්ගේ කාර්ය ඌයේ නොයෙකුත් වැඩ කටයුතු වල යෙදීමයි 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 නොයෙකුත් වැඩ කටයුතු වල යෙදීමයි දැන් එකල දාසයන් එකල තෙන්නමලයන් එකල දාසයන් ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත විය 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 right 1 ලියන් 1 දාසය ප්‍රධාන කොටස් දෙකයි 1 අන්වයාත දාස 1 අන්වයාත දාස 1 අන්වයාත දාස 1 අන්වයාත දාස ඊතලයක් ගහන්නකෝ අන්වයාත දාස කියලා ගහන ඊතලයක් දැන් වරහක් දාන්න අන්වයාත දාස දාසය ප්‍රධාන කොටස් දෙකයි 1 අන්වයාත දාස තේරුම ලියන්න අන්වයාත දාසන කියන්නේ පාරම්පරික දාසයන් අන්වයාත දාස කියන එකේ තේරුම තමයි පාරම්පරික දාසයන් කියන එක පාරම්පරික දාසයන් කියන එක පාරම්පරික දාසයන් අන්වයාත දාස කියන එකේ තේරුම තමයි පාරම්පරික දාසයන් කියන එක හරි නේද පාරම්පරික
දාසයන් දෙක ධනක් කීත දාස දෙක ධනක් කීත දාස දෙක ධනක් කීත දාස දෙක ධනක් කීත දාස එක අන්වයාත දාස දෙක ධනක් කීත දාස මේ ධනක් කීත දාස කියන එකේ තේරුම තමයි කුලියට ලබාගත හැකි දාසයන් කුලියට తాවකාලික කියන එක කුලියට ලබාගත හැකි දාසයන් කුලියට ලබාගත හැකි දාසයන් කුලියට ලබාගත හැකි දාසයන් කුලියට ලබාගත හැකි දාසයන් කියන එක ඒකේ තේරුම හර නේද දාසය වර්ග දෙකයි එක අන්වයාත දාස දෙක ධනක් කීත දාස ඒ වගේම චුට්ටක් තව හදගෙන විනාඩියක් එක විනාඩියක් අහගෙන ඉන්න right then සමාජ සංවිධානයක් ඇතුලේ විවිධාකාර පුද්ගල කණ්ඩායම් දකින්න පුළුවන් නේද සමාජ සංවිධානයක් ඇතුලේ විවිධාකාර පුද්ගල කණ්ඩායම් දකින්න පුළුවන් දැන් මේක ඇතුළ බලන්නකෝ රජ බොරු වේවා රාජ්‍ය සේවක මඩුල්ල වේවා මහා සංඝ රත්නේ වේවා ගුරුවරු වෛද්‍යවරු වෙළඳ ප්‍රධානීන් සාමාන්‍ය ජනතාව දාසයෝ නේද ඓතිහාසික යුගයේ සමාජ දූරාවලිය ඇතුලේ විවිධ පුද්ගල කණ්ඩායම් දකින්න පුළුවන් නේ මේ විවිධ පුද්ගල කණ්ඩායම් අහගන්න අනෙකුත් පුද්ගල කණ්ඩායම් සමග සමගියෙන් සහයෝගයෙන් හිතවත්කමෙන් මිත්‍රත්වයෙන් කටයුතු කිරීම හරහා ඒ සමාජ සංවිධානය තුළ ගොඩනැගෙන පුතේ කිසියම් එකමුතුභාවයක් කිසියම් සමගියක් නේද කිසියම් නේද ශක්තිමත් භාවයක් හැදෙනානේ ඒ පුද්ගල කණ්ඩායම් අනෙකුත් පුද්ගල කණ්ඩායම් වලට හිතවත්කම දක්වමින් යතහත් ආත්මභාවය දක්වමින් නේද ඒ පුද්ගල කණ්ඩායම් පුද්ගල කණ්ඩායම් අතර තියෙන එකමුතුභාවයක් තියෙනවා අන්න එකමුතුභාවයට කියන පුතේ අපි ලස්සන නම සමාජ සංවිධානයක් ඇතුලේ වෙසෙන පුද්ගල කණ්ඩායම් අනෙකුත් පුද්ගල කණ්ඩායම් සමග සාමකාමීව සමාදානයෙන් කටයුතු කිරීම හරහා ගොඩනගෙනවා ඒ ජන සමාජය තුළ මොකක්ද සමාජ ඒකාබද්ධතාවය මොකද ගොඩනගින් සමාජ ඒකාබද්ධතාවය කියලා කියන්නේ ඒකට ඒ පුද්ගල කණ්ඩායම් අතර තියෙන අන්‍යෝන්‍ය සහයෝගයට බැඳීමට කියනවා මොකක් කියලා සමාජ ඒකාබද්ධතාවය මොකද කියන්නේ සමාජ ඒකාබද්ධතාවය දැන් අහන්නකො ළමයි ගරු කරන්න ඕන ළමයි අහන්න ඕන විෂය නායකය කියන එක විෂය නායකයව අහන්න ඕන පන්ති නායකයව කියන එක පන්ති නායකයව අහන්න ඕන ශිෂ්‍ය නායකයව කියන එක ශිෂ්‍ය නායකයව අහන්න ඕන අංශ ප්‍රධානලා විෂය ප්‍රධානලා ඔහොමම ගුරුවරු ඔහොම උඩට යනවනේ මේ හැම කෙනාම අන්‍යෝන්‍ය වශයෙන් හිතවත්කමින් ලැබියාවේ කටයුතු කිරීමට අපි කියන මොකක්ද කියලා සමාජ ඒකාබද්ධතාවය මොකද්ද කියන්නේ සමාජ ඒකාබද්ධතාවය කියලා කියන්නේ හැමෝම එකට සමාදානයේ වැඩ කටයුතු තම තමන්ගේ ඩියුටිය කරන් ඉන්නවා මගේ ඩියුටිය මම කරනවා අනිත් කට්ටිය අනිත් ඩියුටිය කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ එන එකට කියන සමාජ ඒකාබද්ධතාවය කියලා මොකද්ද කියන්නේ සමාජ ඒකාබද්ධතාවය කියලා එකට කියන්නේ ඔන්න පහලින් එක දාලා තියෙනවා සමාජ සංවිධානය තුළ පවතින එක් එක් සමාජ කණ්ඩායම් අතර මනා අවබෝධය ගොඩනගා ගනිමින් යහපත් සාමකාමීව සමාජයේ පවත්වාගෙන යෑම සමාජ ඒකාබද්ධතාවයේ නම් වේ මොකද ඒකට කියන්නේ මේගොල්ලෝ මේ සමගියෙන් කටයුතු කිරීමට කියන පොදු පදේ තමයි සමාජ ඒකාබද්ධතාවය. මොකද කියන්නේ? සමාජ ඒකාබද්ධතාවය කියලා එකට කියන්නේ. රයිට්. ඔන්න ඔතනින් සමාජ සංවිධානයේ කියන ටිකක් සංකීර්ණ ටිකක් පැහැදිලි කරන්න තියෙන අන මාතෘකාව අවසන් කරනවා. සමාජ සංවිධානයේ කියන මාතෘකාව ඔතනින් ඉවරයි. ඉවරුණාට තාමත් කරුණක් තියෙන උගන්නන්න. ඒකමම ඊළඟ දවසේ තමයි උගන්වන්නේ. ඒකම මෙතනදී පැහැදිලි කරන්න ටිකක් ළමයිරික කයින් වෙච්ච නිසා එතනින් බහුවර්ණයක් හැදෙන්න පුළුවන් තැන මේ ජන සමාජයක් තුල ඉන්න පුද්ගල කණ්ඩායම් ගත්තම ආ ජන සමාජයක වෙසෙන ඔව් ජන සමාජයක වෙසෙන පුද්ගල කණ්ඩායම් ගත්තම ඒ පුද්ගල කණ්ඩායම් අතර ඉන්න පුතේ නිෂ්පාදන බිහි කරන පිරිසක් සහ නිෂ්පාදන බිහි නොකර නිෂ්පාදන භුක්ති විඳින පිරිසක් ඔබ දැනගන්න ඕන මහා සංඝරත්නය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලට දායක වෙන අයද එව නැත්තම් නිෂ්පාදනයේ භුක්ති විඳින්න උතරක්ද කියලා. ඇත්තට මහා සංඝරත්නය මොකද කරන්නේ? ලැබසති කියන්න. ඔව්. අනිත් අය කියන උත්තරේ?
මොකද හරි හරි අපිත් ලබසතිය කියන්න හරි හරි එහෙනම් මෙහෙම කරමු හෙට රිවිෂන් ක්ලාස් එක තියෙනවානේ හෙට කියන්න හෙටි කියන්න ආ හෙට රිවිෂන් එක තියෙනවා හතමාරට ඊළඟ මම හෙට කියනවා අමතර දවසක් දාන හෙට කට්ටෙච් එක සෙනසුරාද කට්ටෙච් එක බදා බොහෝලට අඟහරු උදේ වන්ති වැටේ අඟහරු උදේ හොඳේ අපි හෙට තියරි කරමු අනේ බා රිවිෂන් 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 සාන්දුවේ සාන්දියක්වත් නැහනේ තරහ වෙලා ඉන්නේ ඇයි එදා වැන්නට අනේ නෑ මම පස්සේ කතා කරන්න මොනසෙත් එක හොඳට එදා අර ගෲප් කෝල් එකේදීත් එද්දි ගියා ඒ අපි හොඳ නැහැ නෝ ඕ පිස්සු තරහ වෙලා රයිට් අපේ ළමයි එන පරිස්සමට ඉන්න ඕනි අද උගන්නපු ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕනි බලන්න ඕනි මේ පාඩමේ ඈ පරිස්සමට ඉන්න මොයිදී අදහස් නව යෝජනා යෝජනා කියන ටට්ටකල් මොකද කරෙන්න ඕන කියන්නේ වැඩි ඉතින් පාරයින යන්න කොච්චර යෝල් කොච්චර තහනම් කරපු එක සේට රන්නේ සර් වෙඩින් එක zoom එකෙන් දෙන්න zoom එකේ ඔව් සර් අපි වාටි ගන්න බෑ වාඩි වෙන්න විශේෂයට අදාළ ප්‍රශ්න තියෙන නම් අහන්න ආන්න 268 මොකක්ද දන්න ෆොටෝ එකක් දැම ඩුක් ගාලා ඒක අස්සරයි සර් අනේ මොකද්ද කවුද අම්මේ කවුද යන්න සලඳුකෝ සලඳු කතා කරන් දොඩන්න හරි ඉඳුවර නැද්ද අසේන කවිෂ්ක ප්‍රමෝද් ඔගිය සේ YouTube ලයි දෙන්න ස්පී ෂූට් අජි සෝපී ෂූට් ආ 101 156 111 511 වන කට්ටිය මතක් කරා හරිද හා 111ත් මතක් කරා ඉතින් අපි මතක් කරන්නේ නැද්ද අයි ඒ 351 ඔක්කොම මතක් කරනවා 111 කවුද දන්නේ නැහැ අවුද කියලා 420 420 221 ජනිදු නව දිල්ෂාන් යන්න රශ්මින ඕ නැන්නේ ජය වේවා ජය වේවා ඉන්නෝනේ කට්ටියම එහෙනම් කට්ටියම ලයික් කරන්න කමෙන්ට්ස් කරන්න අම්මෝ ෂෙයා කරන්න ෂෙයා කරන්න thank you අජිස් සර් ඒක බා right සඳුරයි සල්කම් මිලියන පාරක්චර් කැමරා කිසරාට ඇවිත් අටන් පිස්සුනේ බං අපේ රටේ මිනිස්සුන්ට නේ සර්ගේ ඉගෙන ගන්න ලබයිද කියලා හිතනවා නේද අනේ මගෙන් අර කතා වුණා නේ වෙන්නේ නැති කොහේ කොහේ යන්නේ හොඳ කියලා කවුද දන්නේ එරා පියානෝ ජය වේවා සර් නයි ගුඩ් නයිට් සුබ රාත්‍රියක් එරා හෙට මොන ගහමු හරි